नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय अद नमो बुद्ध धाम साक्षात्कार आंबेडकरने अभी सूदानम वेनवा අපි මෙන්න කරන සුගත් ජයසුන්දර මහත්තයා විදේශගත වෙලා ඉන්න නිසා අද වැඩසටහන මෙවන් වෙන්නේ මටයි ස්වාමීන් වහන්සේ අවසරයි. අද වෙනකොට මේ වැඩසටහන ලංකාව විතරක් නොව විදේශ රටවල් ගණනාවක් බලනවා අපිට හැමදාම එනවා. ඒ කියන්නේ වාර්තා අපේ වෙඩි ආශ්‍රේ ලක්ෂ ගණනක් බලනවා. සමහර කරලා ලක්ෂ 18ක් බලන දවසුත් තියෙනවා. අන්තර්ජාලයේ මේ වෙලාවට ඒක පිල්ලලා තියෙනවා. අපි www.nltvisera.com එකේ ඕන කෙනෙක්ට බලන්න පුළුවන්. ඒ නිසා මම පිටරටයත් ගොඩක් උනන්දු දක්වන්න भूत आत्मे थोलमत प्रेत आत्मे गणत अभी मेह कोहे दयानी के लत मंग अभी स्वामी वहां से गाने कोहे देने कोहे दयानी मुखद अद रटे तत्ते अदे वेनकोट हरियट विनाशीन बौद्ध आगम कोहे तीन बौद्ध आगम कोहे लुक प्रश्न पेलाती पिट अब करना अद अपे मदरी वेटकोटी बिना कि आनंद स्वामी वहां से उपवां से दीपा ने पुल करना स्वामी वहां से मंदर ने अद विलाती है අපේ මාතුකාව බොහෝ දෙනෙක් ගේ කුතුහලයට පැමිණෙන දෙයක් තමයි ඇති කරන්නේ ප්‍රශ්නයක් නම් අපි ඉන්නේ කොහෙන්ද අපි යන්නේ කොහෙන්ද අපි ඉන්නේ කොහෙන්ද අපි යන්නේ කොහෙන්ද මොකක් කටිට ඒක තේරෙන ඒගොල්ලන් හිතන්නේ මේක හුඟක් කට්ටියට මේ මේ ආත්මේ දිව්‍ය ලෝකයක් අනික් කට්ටියට අපායක් සතුන්ට තියෙන දේ ඒ වගේ නෙමෙයි අපි හිතෙන් දිව්‍ය ලෝකයක් කරගන්නේ අපේ මං හිතන්නේ කරපු කුසල ඉඳ තමයි කියලා ඉතින් මේ ඒ පැත්තෙන් යම ඉපදෙන විට අපි සතුට වෙනවා අනිපතේ කවුරුහරි මැරිච්චාම දුක් වෙනවා. ඉතින් මේ ළමයා වෙනත මැරිච්ච කෙනා ඉපදෙන්න පුළුවන් දුක සැප දෙකම එකට යනවා. ඒ නිසා කෙනෙක් ආම් තියා මේ කියන්නේ ස්වාමීන් වහන්සේගේ අදහස මොකද්ද? නම බුද්ධාය පින්වත් මහත්තයා මේ මේ ගැන මට එක පාට මතක් වුණා අපි කොහෙද යන්නේ කොහෙද අයින්නේ කෙනෙකුට හොඳ ගාථාවක් තියෙනවා. අනනුඤ්ඤාතු ඊතු ආග අනනුඤ්ඤාතු ඊතු ගතු තථාගතු තථාගතු කාතත්ත පරිදේවන අපිට අපි කාටවත් දැනුම් දීලා නෙමෙයි මේ ආවේ දැන් මාව කුසට අපි එන එකට අපි කාටවත් පණිඩක් දුන්නේ නැහැ වන්න අපි එන්නේ කියලා ඊළඟට අපිට බොහෝ විට මරණයට පත් වෙන්න වෙන්නේ කාට කියලා නෙමෙයි කාට බොහෝ විට මැරෙන්නේ අනිත් අයට දැනුම් නොදී යම් අයරින් දෙන්නේ ඒ අයරින් යන්නේ මේකේ වැළපෙන්න මොකද තියෙන්නේ කියලා තමයි මේ ගාතාව තියෙන්නේ. දැන් මහතේතු ප්‍රශ්නේ ඒකේ අපි නිකන් හරේ වගේ ගත්තොත් මෙන්න මෙහෙම එකක් මේ ජීවිතේ තියෙන්නේ මොකද්ද යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං යම් ආකාරයක බිජු වටක්ද වපුරන්නේ තාදිසං හරතේ පලං ඒ ආකාරයේ අස්වැන්නක් තමයි ගන්නෙ. කල්‍යාණකාරී කල්‍යාණම් පාපකාරී ච පාපකම් කල්‍යාණ කර්ම කරන කෙනා කල්‍යාණ වූ ප්‍රතිඵල ගන්නවා පවිතු දේවල් කරන කෙනා පවිතු ප්‍රතිඵල ගන්නවා මේ මේක ලෝකේ තිබෙන එක්තරා ධර්මතාවයක් මොකද්ද ක්‍රියාවට අනුරූපව විපාක ලැබීම එතකොට මේ ක්‍රියාවට අනුරූපව විපාක ලැබෙන ස්වභාවය මත අපිට ගොඩක් දැන් අපි දැන් මනුස්ස ලෝකේ අපි ආවට අපිට මොකුත් දැනුමක් නැහැ මේ ක්‍රියාවට අනුරූප විපාක ලැබෙනවා කියලා අපි කිව්වට අපිට දැනුමක් නැහැ මේ ගැන ඒ කියන්නේ අපිට පේන්නේ හැමතිස්සෙම පිටස්තරෙක් කෙනෙක් ගැනනේ අපි ගැන නෙමෙයි තමන් ගැන නෙමෙයිනේ තමන් ගැන නෙමෙයි පේන්නේ පිටස්තර සිද්ධියක් ගැන පේන්නේ ඒ නිසා දැන් අපි බොහෝම රසවත් හොල්මන් කතා අහනවා බොහෝම රසවත් භූතිය ගැන පරිශන කරනවා ඔය එක් ආකාරයේ පරිශන කරනවා භූතිය ගැන හොල්මන් තියනවාද නැද්ද ෆොටෝස් ගන්නවා එක වීඩියෝ හරිද හදා ගන්නවා දානවා නමුත් තමන්ටමක් වේද කියලා හිතන්නේ ඒකනේ දැන් මේකේ ස්වභාවය එතකොට දැන් අපි ගත්තොත් දැන් භූතිය ගැන පරිශන කරනකොට දැන් අපිට හරි මේ බොහොම රසවත් විශයක් මේ පේනති ලෝකේ මොනවද තියෙන්නේ කියලා දැනගන්න ලැබීම. නමුත් අපි මේක හරියට දන්නේ නැති නිසා කෙනෙක් සැක කරනවා, තව කෙනෙක් ඒක පිළි අරගෙන ඒක පස්සේම යනවා. හැබැයි මට මේ තේරුම් ගිහිලා තියෙන අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව බලද්දී
වර්තමාන මිනිස්යාට නම් බොහෝ විට තියෙන්නේ මේ මැරිලා ප්‍රේත ලෝක යන්න තමයි ලැස්තිලා ඉර නමක් තියෙනවා වගේ පේන්නේ. ඒ කියන්නේ භූති අතරේ ප්‍රේත අතර යන්න වගේ එකක් තියෙන්නේ. ඊළඟ එක තමයි මේ ප්‍රේත ලෝකයේ තියෙන්නේ මේ මිනිස් වාසය ආශ්‍රය කරගෙන වගේ තමයි පේන්නේ. කියන්නේ මේ පොළොව ආශ්‍රිතව තමයි මේ ප්‍රේතය ඉන්නවා කියලා අපිට මේ ප්‍රේත වස්තු මේ මේ පොත් වහන්සේ කියවද්දීම පේන්නේ. මොකද හේතුව මේ ප්‍රේත වස්තු වල විස්තර වෙන ඔක්කොම තියෙන්නේ මේ මේ මහරහතන් වහන්සේලාගේ මහරහතන් වහන්සේලාට තමයි මේ ප්‍රේතය එකපාරට මුණ ගැහින්නේ කතා කරන්නේ. බොහෝ සාමාන්‍යයන්ට නෙමෙයි. එතකොට මේ මහරහතන් වහන්සේලත් සමග මේ ප්‍රේතය කතාබස් කරද්දී සාමාන්‍ය මිනිස්සුන්ට කලාතුරකින් පෙනිලා කතාබස් කළා එහෙම තියෙනවා. නමුත් ඒ ප්‍රේතයන්ගේ විස්තරය කියනවා. අර මම කියන්නේ මේ යම් ආකාරයකට වපුරන් නියාකට නෙලන්නේ කියලා. මේක ගැන හොඳ සිද්ධියක් තියෙනවා. මේ ප්‍රේත වස්තුවේ මිනිස්සෙක් මේ උග්ගස් මේ උග්ගස් තියෙන උග්ගස් කැලණ කතේ තියෙන උග්ගස් කැලල කකා යනවා. එතකොට පිටිපස්සෙන් එනවා තාත්තා කෙනෙකුගේ පුතෙකු. මේ පොඩි දරුවා මේ අර උග්ගස් කනවා දැකලා මේ තාත්තා අඬ අඬා කියනවා, අනේ මටත් මේ උග්ගහ කන්න ඕනේ, අන්න අරයා කනවා මටත් දෙන්න කීකී කියනවා. දැන් මේ මිනිස්ස තනියම කකා යනවා. දැන් අරය පිටිපස්සෙන් ගිහිල්ලා කියනවා, අනේ පින්වත මේ මගේ පුතා මේ අඬනවා, යාටත් ඕනේ කියලා මේ මේ උප්පැනි බොන්න ඕනේ කියනවා. ඒ නිසා මේ ওই කැලලක් දෙන්න මේ ළමයාට කියනවා. අර ළමයා කතා නොකර කීන්තියෙන් ආ ගන්නවා කියලා පිටිපස්සෙන් දුන්නා මේව. යන ගමන් පිටිපස්සෙන් මෙහෙම දීගෙන ගියා. එතකොට දැන් මෙයා මැරුණා. මැරිලා මෙයා උපන්න උග්ගස් වනාන්තරයක ප්‍රේතෙක්. පෙරිතෙක් වෙලා දැන් මෙයාට පිපාසයයි, බඩගින්නයි, මහන්සියයි. දැන් මෙයා යනවා මේ උග්ගස් කන්න. මේ පෙරිතේ යනවා කන්න හිතාගෙන. ලං වෙනකොටම අර උග්ගහ මෙයාට ගහනවා. ගහනකොට මෙයා මෙරිල වැටෙනවා. ඒ කියන්නේ සිහි නැතුව වැටෙනවා. දැන් ඔහොම මේ කාලය දුක් විඳිද්දී දවසක් මුගලන් මහරහතන් වහන්සේ මුණ ගැහෙනවා. අනේ ස්වාමීනි, මේ බලන්න මේ මේ උක්කෙතක් හැදිලා තියෙනවා. නමුත් මේ මට මේ එකක්වත් කන්න විදිහක් නැහැනේ කියලා කියනවා. අනේ මක් වෙලාද මට මේ කියලා අහනවා. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ දේශනා කළා, ඔබට මේක කෙලින් ගිහිල්ලා කන්න බෑ. ඔබට කන්න ක්‍රමයක් තියෙනවා කියනවා. ඒ තමයි ඔබ දීපු විදිය. පිටිපස්සට ඔබ පිටිපස්සට දුන්නේ පිටිපස්සට හැරිලා පස්සෙන් යන්න කියනවා. පිටිපස්සට හැරිලා පිටිපස්සෙන් ගිහිල්ලා අල්ලන්න කියනවා. ඉතින් මෙයා ගිහිල්ලා පිටිපස්සේ උගහල්ලන උග ගහන්නේ මොන හරි විතරම ගුටි ගන්නේ. ඉතින් එහෙම ගිහිල්ලා මෙයා උපෙණි කනවා. ඒතර මේකෙන් අපිට පේනවා හරි පුදුමයි කියාව කරපු විදියටම තමයි විපාක තියෙනවා. හැබැයි ඒකේ මේ ප්‍රේත ලෝකෙ සිද්ධි ගැන තියෙනවා තේරුම් ගන්න පුළුවන් වෙන ප්‍රාණඝාතය කිරීම නිසා ප්‍රේතය වෙලා ඉපදිලා තියෙනවා. සොරකම් කිරීම නිසා ප්‍රේතය වෙලා ඉපදිලා තියෙනවා. ඊළඟට මේ පරිස්ත්‍රී සේවනයේ පරපුරුෂ සේවනයේ නිසා ප්‍රේතය වෙලා ඉපදිලා තියෙනවා. බොරු කීම, බොරුවට දිවුරීම ප්‍රේත වෙලා ඉපදිලා තියෙනවා. ඊළඟට ඊර්ෂ්‍යා කිරීම, ද්වේෂ කිරීම, බද්ධ වෛර ඇති කර ගැනීම, ඒබඳු අයත් ප්‍රේත ලෝකෙ ගිහිලා තියෙනවා. එතකොට අර එක සිද්ධියක් තියෙනවා, මේ දැනුත් එහෙමද දන්නේ නැහැ මිනිස්සු, මේ මේ තමන්ගේ වරද වහගන්න හරියට බොරුවට දිවුරනවා. දිවුරනවා නිකන් තමන්ට සාප වෙන විදියට. දැන් එක තැනක තියෙනවා එක ගෑනුවෙක් කෙනෙක්, ඒ දැන් ඒ කාලේ තමන්ට කැමති නම් තව කියන්නේ බහුභාර්යා ක්‍රමයේ තියෙන කාලේ තමන්ට කැමති නම් තව බිරිඳක් ගේන්න පුළුවන්. ඉතින් දැන් දැන් කලින් ඉඳන් බිරිඳට බබාලා නැහැ. දෙවෙනි බිරිඳට බබාලා හම්බ වෙනවා. එතකොට බබා හම්බ වෙනවා කියලා මේ දැනුම් දුන්නාම අරයට යන ඉරිසියක් ඇති වෙනවා. දැන් එතකොට එහෙනම් මේ ළමයාක් ලැබුණොත් මේ ළමයාට පවුල දෙහිපල යනවා. ඒ නිසා මේක නැති කරන්න ඕනේ කියලා මේ දරුවාව නැති කරනවා. ඒ කියන්නේ ගබ්සාවක් වෙන්න සලස්සනවා. මේක ඒතර මනුෂ්‍ය ඝාතනයක් නේ කෙලිම. ඒතර මනුෂ්‍ය ඝාතනේ දැන් මේ ඒගොල්ලන්ගේ ඥාතින් දැන ගන්නවා. ලොකු පවක් නේ. පවක් විශාල පවක් නේ. එතකොට මේක දැන ගන්නවා ඥාතින්. දැනගෙන මෙයාගෙන් අහනවා තී නේද මේක කලි කියා අපි ඇත්ත කියා අපි කියලා කියනවා. මේ මනුෂ්‍යයන් නොයේක විදිහට කියනවා, අනේ නම් මම නම් කලේ නෑ. මම මේක ගැන හාංකුවසියක් දන්නේ නෑ. මම මේක කරා නම් උපනුපන් ආත්මේ මම ළමයි හදලා ළමයි කණේකයක් ඉන්නෝනේ මං කියලා තමන්ටම සාපේ දා ගන්නවා බොරුට දිවිරීම. තමන් කරපු දේ දැන් මේ කරපු දේ මේ නෑ කියනවනේ. මේ කරලා මේ නෑ කියනවා. මේ කේලම් කියලා බිඳවනවා මේ නෑ කියනවා. මේ ගරහනවා අපහාස කරනවා
මීනෑ කියනවා මේ කුමන්ත්‍රණය කරනවා මීනෑ කියනවා ඒ ඔක්කොම පෙරේත ලෝකේ තමයි යන්නේ එතකොට දැන් මෙයා ඉපදුනා ආත්මික උපදුනා මුගලන් මහරහතන් වහන්සේට මුණ ගැහෙනවා කොහොමද මුණ ගැහෙන්නේ මෙයා ලී කටි ලී වැක්කිරෙන අතසකිලි පෙරේතියා ඊට පස්සේ අහනවා මක් විලාද මේ ආසනාවන්ත වෙලා ඉන්නේ මොකද්ද මේ ජීවිතේට කරගත්තේ කියලා අහනවා අනේ ස්වාමිනේ මට මෙහෙමයි මම මනුස්ස ලෝකේ හිටියා මම මෙහෙම වාසය කළේ නමුත් මම මෙහෙම මගේ වැරද්ද කළා මම මෙහෙම දිවුරුවා ඒකෙන් තමයි මේ විදිහට උනේ කියලා කියන විස්තරය කියලා කියන මට ඉවසගන්න බෑ බඩගින්න මට උදේට ළමයි පහක් හම්බ වෙනවා ළමයි පස් දෙනෙක් කියා උදේට වදනවා පෙරේත පැටව පහම කනවා ඒ මගේ බඩගින්න අවසන් වෙන්නේ හවසට වදනවා මම දරුවෝ පස් දෙනෙක් හවසට කනවා අනේ මගේ මේක ඉවරයක් නෑ ඒ එතකොට ඒ තමන් කරපු දේ අපි දැකලා තියෙනවා මේ පූසෝ ඒ වගේම බල්ලුත් බැල්ලියොත් මේ පැටව දාලා ඒ පැටව කනවා එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේ පෙරේත ලෝකෙ හිටපු අය වෙන්න ඕනේ මේ මේ ඒ ලෝකෙට ඇවිල්ලා තිරිසන් අපායට ගිහිල්ලා අරකම කරනවා අරකම කරනවා සමහර අය ඉන්නවා මනස ලෝකෙදී දියුරුන තෝව කනවා අරක කනවා මේකව කනවා කියක අපහාස කරගන්න ඕනේ දුර ගන්න ඕනේ ශාප කරගන්නවා සමහර අවස්ථාවලදී ඒක ඒ විදිහට වෙනවා මොකද මේ මෙයාට මේ කර්මය හැදෙන නිසා ඒ විදිහට එතකොට අපිට හොඳට තේරෙනවා මේ බොරුවට දියුරනවා කියන එකත් පිතා ගන්න බැරි මේ භයානක විදිහේ විපත්ති කරා ගෙන යන්න ඒක හේතු වෙනවා මේ නිසා මේ දැන් මනුස්ස ලෝකෙට ආපු අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට අර පංචශීලයේ ආරක්ෂා කරන්නේ නැතුව මේ ඊළඟට මේ සමාජයේට වෛරය ඇති වෙනව දේශය ඇති වෙන අර්බුද හැදිල්ල ඊළඟට මේ අභූත චෝදනා කිරීම මේ ඔක්කොම නිරේගාමි කර්ම ඒ වගේම නිරේ ගිහිල්ලා ඇවිල්ලා ප්‍රේත ලෝකෙට යනවා දැන් ප්‍රේත ලෝකේ විස්තර බලද්දී හොඳට පේනවා මේ මේ ඒ මිනිසුත් එක්කම මිනිස්සු අතර ඉන්නේ දැන් වර්තමාන වුණත් මම හිතන්නේ සමහර අයට මේ ප්‍රේතෙම වැහෙනවානේ මහත්යනේ ප්‍රේත වැහෙනවා ඊළඟට ওই ප්‍රේතිය අල්ලනවා කියනවා ඒ නොඑක ආකාරයට මේ මිනිස්සු අසරණ වෙලා තියෙනවා මම හිතන්නේ ප්‍රේතියන්ගේ බැල්ම වැටෙනවා ඒ ප්‍රේතය මිනිසුන්ව ග්‍රහණයට ගන්නවා මේ වගේ නොඑක දේවල් කරනවා ඔව් එතකොට මේ මම කියන්නේ මේ මේකින් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ තමන් කල්පනා කරලා තියෙන්න ඕන තමන් ප්‍රේත ලෝකෙට නොයා යුතුයි කියන අදහස තමන්ට තියෙන්න ඕනේ ඒක ගාත් පින් කරන්නත් ඕනේ ඒක තමයි මොකද දැන් මේ පින් අපි ගත්තොත් විමාන වස්තු තියෙන සම්පූර්ණ දෙවියෝරු ගැනනේ අපි දැනට තව පොඩ්ඩක් අපි කතා කරමු පෙරේතයෝ ගැන ඔව් ස්වාමීනාංශ දැන් මල් ළඟ තියෙනවා මෙතන ගෙනත් මට මේ බදුලි ගිය වෙලාවේ මාතර ළමෙක් දුන්නා එතන පින්තූර වගේ තියෙනවා මේ මාතර අකුරස්පැත්තේ පන්සලක කරුතු ස්වාමීන් වහන්සේ පන්සලේ කරදර තියෙන හින්දා පෙරේත කට්ටියෙන් පිදේනියක් තියෙනවා ඒ පිදේනිය තිබ්බට පස්සේ ඒ පින්තූර අර තියෙනවා මේ පෙරේත ඉන්නවා පිටිපස්සේ දැන් අපි කියනවා දේවතායලි කියලා නමුත් මේ පෙරේතයලි ඒවා මේ හුඟාම සුන් කරුවන් මං ගත්තා කැමර ෆෝන් එකනුත් දාලා ඒක පුටු පුදු මූනවා එහෙම 11 දෙනෙක් ඇරියලු ඒ ස්වාමීන් වහන්සේ කියන කතාව තමයි මේ මේගොල්ලන් පන්සලට හුඟ ලැබිව හිටියා වැඩ කෙරුවා ඉඩම් එහෙම දුන්නා දන් දෙනකොට දුන්නා නමුත් ඒගොල්ලන්ට පෙරේත කමක් වුණාලු මෙව්වයි මන් දුන්නේ ඇයි අපේ පවුලට පරම්පරාවට යන්න දෙන්න නැතුව තියාගත්තේ කියලා ආපහු මෙව්ව ඕනේ වෙලා මෙව්ව රකින්න ඇවිදින් තියනවා මෙතන 11 දෙනෙක් බෝතල් වල මුකුත් අර බෝතල් වල දානවා කියලා තියෙන ඒව මුකුත් කරේ නැහැලු දුම්මල ගහලා ඇරියල ඒකෙන් දුම්මල ගහලා ඇරිය කියන්නේ දුම්මල ගහලා බුදු ගුණ කියලා ඔක්කොම කියලා ඇරිය කියලා ඒක පින්තූර දින මේ ළමයි පිටිපස්සර කැමරාව තියලා අරගෙන තියෙනවා හැබැයි මං හිතන්නේ ඒගොල්ලෝ එහෙම දුම්මල ගහුවට යන්නේ එකක් නෑ නෑ දුම්මල සෝරි ඒ දුම්මල අස්සේ තියෙන පින්තූර නෑ මං කියන්නේ දැන් මේගොල්ලන්ට දුම්මල ගහලා සරකලා බැනලා එළවනවා කියමු ඔව් මේ පින්තූරේ තියෙනවා ඒගොල්ලන්ට අර තියෙන අර දුම්මල වගේ පෙරේතයක තියෙනවා හරි ට්‍රික්ස් ඔව් හරියට තියෙනවලු ඔව් ඒ කියන්නේ ඒගොල්ලෝ මෙගුණ කියලා හරියට බොරු කියන දැන් බොරු කියලානේ පෙරේතලෝකෙ ගිහින් තියෙන්නේ ඒ නිසා යා නැවත නැවතත් මේ බොරුම තමයි කියන්නේ දැන් පෙරේත දැන් සමහර අයට වැහිලා දැන් මෙහෙම නෙවෙන්නේ දැන් මං හිතන්නේ ඔය පෙරේත ඇඟවල වලට නම් වැහින්නේ එක්කෝ මේ හිස මුදුනින් යනවා කියන්නේ ඒක පෙරේතෙක් වැහිච්ච කෙනෙක්ගේ පිරිත් වල හිච්ච එක්කෙනෙකුගෙන් අපි ඇහුවා මේ කොහොමද ඔයා මේ ඇඟට ගියේ කියලා. ඔව්. හිස මුදුනින් ගියා කිව්වා. හ්ම් හ්ම්. තව එක්කෙනෙක් කිව්වා මේ කොන්දෙන් ගියා කියලා.
හැබැයි ගොඩාක් මේ පිරිත ආත්ම වල පිරිත වෙහිච්ච අයට කොන්දේ අමාරු ඉස එක්කක්කුන් ඒවම ඒවා තියෙනවා ඊළඟට ඔය දැන් ඔය බෝතල් වලට හිරකල් යාරුන සමහර අය ඔව් ගියාට මං හිතන්නේ සමහරව යන්නේ නැහැ නෑ ඒ කියන්නේ දැන් ගියා කියලා පෙන්නනවා නෑ මෙහෙමයි වෙන්නේ දැන් අපි කිව්ව ඔයා බල සම්පන්න පිරිතෙක් කියලා එතකොට බල සම්පන්න නම් පිරිතයා මට ඒක කිව්වේ ඔය මේ ඔය යකදුරුකම් කරන කෙනෙක් බල සම්පන්නම් පිරිතියා ඒ පිරිතියා කරනවා කියන්නේ දැන් අර ගැට ගන්නකොට දුර්වල ප්‍රේතෙක් ඇදගෙන ඉන්න දේ දානවා ඔව් එයා බේරෙනවා දාලා මියා පයින්නවා සමහර පිරිතියෝ ඉන්නවා දැන් ඒ සිද්ධි වෙනකොටම ඈතට ගිහිල්ලා ඉන්නවා දැන් සමහර ශාස්ත්‍ර පොළවලට ගියාම සමහරට පිරිතිය තමයි දෙන්නේ ඔක්කොම මේ මේ විස්තරේ ඉතින් ඒක අහගෙන තමයි අරයා කියන්නේ එතකොට දැන් මේ කතාවයකට පිරිතියාගේ බන්ධනේ කපන්න මේ අතන පිරිතයන්ට ඔක්කොටම නිවුස් එක ගිහිල්ලා ගොඩාක් විසඳගන්න බැරි මිනිස්සුන්ට මේකේ සාධාරණ විසඳන පැත්තක් පේන්නේ නැහැ සමහර අවස්ථාවල විසඳෙනවා සමහර අවස්ථාවල විසඳෙන්නේ නැහැ මොකද හේතුව මේක ඇහැට පේන්නේ නෑනේ මේ විසි අපිට ඇහැට පේන්නේ නෑ දැන් අපි කියනවා අපි ගෙදර නින්දියන්නේ නෑ බය වෙනවා ලෙඩ දුක් වැඩි ඔන්න අපි කියමු කොහේ හරි පේන කෙනෙක් තැනකින් බලනවා ඔන්න පෙරිත දෝෂයක් තියෙනවා කියලා කියනවා ඔන්න ඉතින් මේකට කපන්න පුළුවන් කෙනෙක් එක්කන් එනවා ඉතින් මෙයා කැපුවා කියලා කියනවා දැන් ඔන්න එයාට අපි ගෙවනවා ටික දවසක් යනකොට ආයෙ කර්ම රසය තියෙනවා එතකොට මේකේ ලොකු මේ හිතාගන්න බැරි තරම් ඒක මේ ගෙදර කට්ටියට දැන් සමහරට තොවිල් 10 15 20 කරනවා. ඉතින් මේකෙන් අපිට පේනවා මේ ඒ විශ්ය ගැන හිතාගෙන හිටියට මේකට විසඳුමක් දෙන්න පුළුවන් කියලා බොහෝ විට සමහරට ඒ විසඳුම සාර්ථක වෙන්නේ නැහැ. බලවත් පරිදි සාර්ථක වෙන්නේ නැහැ. නමුත් මං හිතන ඊට වඩා සාර්ථක වෙන්න පුළුවන් මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා උදෙසා දානයක් දීලා දානයක් දීලා මං එක සිද්ධියක් ඒ වගේ දන්නා ප්‍රේතෙක් හිටියා පින් ගන්න බැරි. මේ ඒගොල්ලෝ කිව්වේ රුවන්වැලිසෑය මළුවට ස්වාමීන් වහන්සේලා වඩම්මලා දානි පූජා කළා. ඊට පස්සේ පින් දුන්නා. හැබැයි දානි දීලා ඊට පස්සේ ඉවර වුණා. ඒක තේරුම තමයි යා පින් අරගෙන තියෙනවා. මං හිතන්නේ මේ පින් දීමකින් තොරව අපිට ගොඩාක් විට හරි අමාරුයි මේක කරන්න. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල හොඳට ආටානාටි සූත්‍රය හරි පැහැදිලිව තියෙනවා. පෙන්නලා මේ ප්‍රේති විතර නෙමෙයි අමනුස්ස උදවිය මිනිසුන් හිරියර කරනවා. එතකොට මේ සතරවරම් දිවුරු ඇවිල්ලා මේගොල්ලන්ට අච්චු දෙනවා කියලා මේ ආටානාටි සූත්‍රය සඳහන් වෙනවා. හැබැයි දිවුරු බලන්නේ තිරුවන් සරණේ පිහිටපු ආයත විතරයි. තිරුවන් සරණේ පිහිටපු නැති කෙනෙක් ආටානාටි කොච්චර කිව්වත් ඇවිල්ලා බලන්න වෙන්නේ නැහැ. ඇයි දිවුරු පොරොන්දු වෙලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක වූ ඒ කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව කරදරයක වැටලා හිටියොත් තාටානාටි කියනකොට ඇවිල්ලා උදව් කරනවා කියලා. ඉතින් එහෙම තිසරණේ පිටමු නැති කෙනෙක් ඔච්චර කිව්වත් වැඩක් වෙන්නේ නැහැ. ඒක තමයි මම දැන් කියන්නේ පංචල් වල පෙරේතව නැහැ කියලා කතාවක් කියනවා නේද? නෑ එහෙම නෑ. දැන් මට සමහර ආඳුරු කිව්වා දැන් හඳුරුත් පැත්තට ලා කොච්චර පෙරේත ලෝක යනවද? පංචල් දාලා යන්න බැරි. දාලා යන්න බැරි කොච්චර තියනවද? එහෙම පෙරේත වෙනවා. ඒ නිසා මේ එහෙම එකක් නෑ. දැන් කර්මානුරූපෝ තමයි මේක සිද්ධ වෙන්නේ. කර්මානුරූපෝ සිද්ධ වෙන්නේ නිසා මේ දැන් කොටින්ම කියන්නේ දැන් අර බුදුරජාණන් වහන්සේ එක මේ ප්‍රේතෙක්ව දැක්කා. දැකලා උන්වහන්සේ නිස්සබ්දව හිටියා. කටත් කිව්වේ නෑ. මුගලන් මහරහතන් වහන්සේ දවසක් ඒ ප්‍රේතයම දැක්ක ගිජ්ජකූට පර්වතයේ බහිද්දි. දැකලා මේ සිනහ පහළ වුණා. එතකොට මුගලන් මහරහතන් වහන්සේත් එක්ක තව රහතන් වහන්සේ නමක් වැඩ හිටියා. ඉතින් උන්වහන්සේ වූ ඇයි ස්වාමීන් වහන්සේ සිනහ පහළ වුණේ? කිව්වා මේක භාග්‍යතුන් වහන්සේ ළඟදී අහන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ගියාම කියනවා ස්වාමීන් මම දැක්කා මේ ඇටසැකිලි පෙරේතේ. ඒ ඇටසැකිලි පෙරේතයාගේ ඔළුවට ලොකු කුළු ගෙඩි වලින් මේ 60ක් විතර කුළු ගෙඩි වදිනවා එක දිගට වදිනවා මේ හයියෙන් කෑග ගහ මේ යනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ මොග්ගල්ලාන මේ 이르දී තියෙන ඉර්ධි බලලාභී ශ්‍රාවකයෝ ඉන්නකොට මේක ප්‍රකට වෙනවා. නැත්තම් ප්‍රකට වෙන්නේ නැහැ. මං ওই පුද්ගලයා කලින් දැක්කා මේ බෝධි මූලයේ ඉඳෙද්දි. මං කාටවත් කිව්වේ නැහැ කිව්වා මේක සැක කරයි කියලා අනිත් අය. පසේ බුදුරජාණන් වහන්සේ නමකට මේ ඝාතනය කරන්න උදව් මේ ඝාතනය කළා යා බරණැසදී.
ඒක විපාකයක් නිරේ ගිහිල්ලා විඳලා විඳලා මොකද පසේ බුදුරජාන් වහන්සේ නම කනට කල්ලකින් ගහලා ඒක හේතුවෙන් ඒ පසේ බුදුරජාන් වහන්සේ පිරිනුවම් පාලා ඒ ඒ නිරේ විඳලා විඳලා ඊටු කර්ම ඉදිනවා කියන. ඉතින් මෙහෙම තියෙන ඉතින් ඒ නිසා අර දැන් අපි ගත්ත කර්මානුරූප කෙනෙකුට ඔය ප්‍රේත ප්‍රශ්නයක් එනවා කියලා. එනකොට විසඳගන්න ඉතින් එක එක පැතිවල යනවානේ. එක එක පැතිවල යනවා ඉතින් හරියට බොරුව වංචා ඔය ක්ෂේත්‍රයේ තියෙනවා. අවංකවම කරන අය ඉන්නවා. නමුත් මේ අවංක වුණාට සමහර සාර්ථක වෙන්නේ නැහැ. දැන් අපි කිමු අවංක කෙනෙක් හිතනවා මටත් මේ පෙරේතය අයින් කරන්න පුළුවන්. ඉතල එයාත් ඉතින් ඔය මේ ගාතාවල් මන්ත්‍ර මොන හරි කියනවා කියමු. ඒ සාර්ථක වෙන්නේ නැහැ. එහෙම වෙන්න පුළුවන්. තියා මොනවා කරන්නද නේ? එහෙම දේවල් තියෙනවා. ඊළඟට තව සමහර තියෙන මට මතකයි මාවත් එක කාන්තාව පංචා කරන්න ආවා මෛත්‍රී භාවනාවෙන් එයා මේ දෘෂ්ටි එළවනවා කියලා. බැලුවාම මේ මෛත්‍රී භංග දෘෂ්ටි වලින් මම භූත ගස්. ඒ කියන්නේ මේ සමහර අයගේ මේ කර්මානුරූපව තියෙනවා මේ පෙරේත මේ ඒ කියන්නේ මේ කලින් ආත්මේ යක්ෂණියෝ වෙලා ඉපදිච්ච අය බල සම්පන්න පෙරේති වෙලා ඉපදිච්ච අය ඉන්නනේ ඒගොල්ලෝ මනුස්ස ලෝකෙ උපදිනවා. ආපහු ආ මනුස්ස ලෝකෙ උපදිනාන් පස්සේ ඒගොල්ලන්ට පටගාලා අර පෙරේති කන්ට්‍රෝල් බෑ බෑ අමනුස්ස කන්ට්‍රෝල්. ඒතර ඒගොල්ලන්ට පුළුවන් එහෙට මෙහෙට තමන්ගේ හිත හරහා පෙරේති එහෙට මෙහෙට යවන්න. මේකෙන් මේගොල්ලෝ අයිති විදියට පාවිච්චි කරනවා. ශාස්ත්‍ර කියන්නේ මේ ඒ වගේ මිනිස්සුන්ට හිරියර කරන්න මිනිස්සුන් ගොළු වලට නැති ප්‍රශ්න දාන්න නිඳා අපහාස කරන්න මේවට පාවිච්චි කරනවා මේ පෙරේත දිස්ත්‍රි. ජොසෙන් මාසේ අපි හත් දවස් දාන්න තියෙන කොටත් මන්නම අර දොළ තියන්නේ පෙරේතයන්ට කියලා එළියේ. ඒක මම කියන්නේ දැන් අපිට හිත හැටියට ඒක මේ පිරිහිච්ච යුගයේ තමයි යාවේ. නමුත් දැනට වුණත් අපිට තේරෙන්නේ දැන් සමහර දැන් අපි නම් කරන්නේ නැහැ ඒක. ඒ කියන්නේ අපි විශ්වාස කරන්නේ සංඝ රත්නයමයි. දැන් මහමිනා අපි කරන්නේ සංඝ රත්නය විශ්වාස කරනවා බුද්ධ රත්නය විශ්වාස කරනවා. අපි බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව තියලා මේ සංඝයාට දානේ දීලා තමයි මේ මේ පින් අනුමෝදන් කරන්නේ. හොඳම සාක්ෂිය මේකට අපේ ස්වාමීන් වහන්සේ අපේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ නමක් මේ ගෙදරකට ගිහිපු වෙලාව එයාගේ තාත්තා නැති කියලා පෙරේතෙක් කියලා අම්මට වැහුණා. එතකොට ස්වාමීන් වහන්සේගේ අහලා තියෙනවා පින් ගන්න පුළුවන්ද තාත්තාට? අනේ මට පින් ගන්න බැහැ කිව්වලු. මම පින් සංසාමේ මනුස්ස ලෝකේ ඉන්නකොට මම පින් දහම් කළේ නෑ. මට පින් දහම් කරගන්න පින් ගන්න බෑ. ඒකවල පෙරේත ලෝකේ ගන්න බෑ. නෑ නෑ එයා දැන් ගන්න බෑ කියලා කිව්වේ බොරුවක්. ඒ මොකද දැන් මෙයාට ඇඟේ ඉන්න පුළුවන් නේ ගන්න බෑ කිය කී. හැමදාම. ඔව්. දැන් පුතා පැවිදිලා ඉන්නේ. ඉතින් පුතා හොඳට සීලවන්තයි. පුතා කියලා තියෙනවා බෑ 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 තාත්තට මං කියනක දැන් කරන්න ඕනේ කියලා දැන් දිස්ත්‍රික්කෙ නේලාම කල්පනා කළ දවස් වරි පිපාසයි කියලා කෑ ගහනකට පැන් එකක් අතට දීලා දැන් බුදුගුණ මෙනෙහි කරන්න කියලා තාත්තලා බුදුගුණ මෙනෙහි කළා. බුද්ධ පූජාව තියවලා පැන් එක ඊට පස්සේ ආයෙ පැන් එකක් අතට දීලා සංඝගුණ මෙනෙහි කරන්න කියලා සුපටිපන්නාදී ගාථාව කියවලා සංඝයා වෙනි මේ පුතා මේක පිළි අරගෙන වැළඳුවා. එතකොට මේ තාත්තට පිපාස නැතුව ගිහින් තියෙනවා. එතකොට ඒකේ තේරුම තමයි එවලෙම සංඝයා උදෙසා දෙන පින අනුමෝදන් වෙන්න පුළුවන්. නමුත් අර බොරු කියනවනේ පෙරේති වෙලා තියෙන්නේ. හරියට බොරු කියනද? ඒ කියන්නේ පිරිසිදු චේතනාවකින් ආංකෝ කරන්නේ. ඒකෙන්නේ ගිහිලා තියෙන්නේ. ඒ නිසා මේ පෙරේත ලෝකේ ගියපු අයට හිතාගන්න බෑ ඒගොල්ලෝ විඳින දුක. ඉතින් සමහර අවස්ථාවල දැන් සමහර පෙරේතයෝ ගැන ධර්ම සඳහන් වෙන්නේ සිං සොටුවක් නෑ. සමහර පෙරේතයෝ මේ මේ පිපාස හැදිලා දුවනවලු මේ ගංගාව දැක්කාම ඒ ගංගාවට ළඟට ගියාම ලී පේන්නේ. කරන්න දෙන්නේ. දැත්ත ළඟට ගියාම සරව පේන්නේ. කරන්න දෙන්නේ. එතන අපිට පේනවා මේ මේ ඒගොල්ලෝ විශාල දුකක් විඳිනවා. ඒ පෙරේතකම හින්දා පෙරේතකම නිසා දැන් මේ දැන් ලංකාවේ නම් ටිකක් අපිට ඔය පෙරේත පස්සේ මේ විදිහට තියෙනවා. ඉන්දියාවේ මීරණ ධර්මනේ මටන් තේරෙන ඉන්දියාවේ මිනිස්සුත් එකට ඉන්නේ කියලා. ඒ කියන්නේ දැන් ලංකාවේ ගොඩක් විට ඔය වගේ සිද්ධි එනකොට වෙද්දි අපිට නිකන් ඒවා නිකන් අපි හඳුන ගන්නවා මේක එක ප්‍රශ්න වලින්. දැන් ගෙදර ප්‍රශ්න එනකොට මේක පෙරේත ප්‍රශ්න කියලා හඳුන ගන්නවා. දැන් මම ඉන්දියාවේ ගත කරපු ජීවිතේ කාලය තුළ මම ඉන්දීය මිනිසුන්ගේ ඇතිවෙච්ච ප්‍රශ්න බැලුවම තේරුම් ගත්තේ ඒ මිනිස්සු ප්‍රේතයෝ එකට ජීවත් වෙන්නේ. ඒ තරම්ම ඒ ජීවිතත් එක්ක මේ පෙරේත ලෝකේ එක එකට විඳවනවා. ඉතින් මේ ප්‍රධානම හේතුව තමයි මේ තෙරුවන් සරණ ගිහිල්ලා මේ ධර්ම මාර්ගයට ආපු නැති එක. ඒක මේ හොල්මන් කරන්නේත් මේ පෙරේතවද? සමහරට මෙහෙම දැන් කරදර කරන කට්ටිය. මෙහෙමයි දැන් ওই අනිත් එක තමයි මාත්‍ය මේක සැක කරන්නත් අහේ සමහර අවස්ථාවලදී මානසික රෝගවලදී මේ මොකක්වත්ම නැතු හැලුසිනේෂන් කියන්නේ ආන්නාවේ. ඔව් හැලුසිනේට් වෙලා පේනවනේ නැතිදී ඇති වෙලා පේනවන් අතින් දැක්ක මෙතින් දැක්ක කියනොත් මනෝ රෝගයක් ඒක.
එතකොට දැන් බටහිර ලෝකෙට මේක ඉතර ගියපේ නැත්තේ ඒකයි. මොකද මේගොල්ලෝ රාතන් වහන්සේලාගේ ධර්මයක් දන්නේ නැහැ. බුදුවරු පහළ වෙලා නැහැ. සසරක් ගැන දන්නේ නැහැ. මනුෂ්‍ය සතර අපාය උපදිනවා කියලා දන්නේ නැහැ. මේ මොකුත් දන්නේ නැති නිසා මේගොල්ලෝ දන්නේ අර මේගොල්ලන්ගේ විද්‍යාඥයෝ ටික හොයාගෙන තියෙන බොහොම මේ අල්ප මාත්‍ර විස්තර පොඩ්ඩක් නිදන්නේ. ඉතින් ඒ වගේම මේගොල්ලෝ රෝගීන් ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරලා තියෙනුනේ. දැන් අර මොකද්ද මේ පේන්නේ නැති දෙයක් නොපේන දෙයක් හැබැයිට පේන වගේ රෝගයක් තියෙනවානේ. ඔව්. ඒ රෝගේ හැදුනමත් වගේ පේනවනේ ඕල් මම පේනවා ආවේශ වෙනවා. එතකොට බෙහෙත් දුන්නාම හරි යනවා. ඉතින් ඒ නිසා හිතන්න පුළුවන් කෙනෙක් හැම එකක්ම මේ අසනීපයක් කියලා. එහෙම නෙමෙයි. මේකේ හැබැයි ප්‍රශ්නෙකුත් තියෙනවා. ඒ හැබැයි ප්‍රශ්නේ තේරෙන්න නම් අර කර්මයේ සහ කර්මඵලයේ පිළිගන්න ඕනේ. කර්මයේ සහ කර්මඵලයේ පිළිඅරගෙන තේරුම් ගත්තොත් විතරයි එයාට මේක විසඳගන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම මේ දැන් ඔය බිම්බිසාර රජුරුවන්ගේ සම්බන්ධයෙන් සිද්ධියක් තියෙනවා. දැන් බිම්බිසාර රජුරුව වේළුවනාරාමයේ පූජා කරනවා. පූජා කරාට පස්සේ බිම්බිසාර රජුරුවන්ට මේ රෑ පේනවා මේ නිර්වස්ත්‍ර විශාල පිරිසක් ඇවිල්ලා අනේ අපිට මොකුත් නැහැ නේ කියලා කියනවා. බුදුරජාණන් වහන්සේට ගිහින් කියනවා බිම්බිසාර රජුරුව කියනවා රජතුමනි මේ පෙර ආත්මික නෑදෑ පිරිසක් කියනවා. ඒ කියන්නේ පෙර ආත්මික කියලා කියන්නේ මේ කාශ්‍යප බුද්ධ කාලේ වගේ අතීත ආත්මික මෙයා ඥාතීන්ති යාළු මිත්‍රයන්ට පවරලා තියෙන මෙන්න මේවා සංඝයා උදෙසා දානි දෙන්න කියලා. සංඝයා උදෙසා දෙනදී මේගොල්ලෝ පුද්ගලිකව කාලා බීලා ඉවර කළා. ඒක විපාක හැටියට මොකද වුනේ? ඒක විපාක හැටියට තමයි මේ අයගොල්ලෝ ප්‍රේත ලෝකෙට ගියේ. එතකොට කාශ්‍යප බුද්ධ කාලේට තිස්සෙල්ලා මේ සීකී බුදුරජාණන් වහන්සේ කාලේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ මේ පෙරේත කාණ්ඩ ගිහිල්ලා කාශ්‍යප මේ බුදුරජාණන් වහන්සේට කියලා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ අපිට පින් ගන්න පිළිලක් කියලා දෙන්න කියලා. එතකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ ඕගොල්ලන්ට ගන්න අපිට කරන්න දෙයක් නැහැ, මේ බුද්ධ ශාසනය පින් ගන්න බෑ. එතකොට අපිට පේනවා මේ හිතුමන අපිට පින් ගන්නත් බෑ. ඒගොල්ලන් ඉන්න ඕන වෙලා වෙනකම් විදෝනවා. විදවන්න තියෙන නම් කල්පයක් කල්පෙ විඳවනවා. ඒක බලෙන් දෙන්න බෑ මේ. හැබැයි අර සමහර අවස්ථාවල් තියෙනවා එහෙම නැති අවස්ථාවල්. ඒ අර සංඝයා සතු දෙක කැම නිසානේ. දෙක සිද්ධියක් තියෙනවා මේ പ്രേත ආත්මය ගැන. මට මතකයි නන්දක කියලා പ്രേතේ මේ මනුස්ස ලෝකින් දෙදී කිසි වටිනාකමක් ජීවිතයක් ගෙවලා මැරිලා പ്രേතෙක් වෙනවා. එයාගේ දුව මොකද කරන්නේ? දුව මේ පෑණියකකුයි කැවුම් භාජනකකුයි හදලා රාතන් වහන්සේ නමකට පූජා කරලා තාතර පින් දෙනවා. ඒකට දිවේ සම්පත් පහළ වෙනවා. එයා හිට පුරුක්ෂයේ සියලු සැප සම්පත් පහළ වෙනවා. එතකොට මෙයා අර අම්බසක්කර කියන මේ රටේ මේ ඒ රජ කෙනෙකුට කියනවා, පිංගල කියන රජුරවන්ට කියනවා, රජතුමනි මට තව මාස හයක් මේ සැප තියෙනවා, ඊට පස්සේ මට නිරේට යන්න වෙන්නේ කියලා නිරේ විස්තරයක් කියනවා. එතකොට අපිට පේනවා පෙරේතයන්ට තමන්ගේ මන දැන් පෙරේත ලෝකයට ආවට පස්සේ එයා කරපු කර්ම විපාකත් පේනවා. එයාට යන්න තියෙන ඊට පස්සේ නිරේ නම් යන්න තියෙන තැනත් පේනවා. ආ දැන් අපිට මුකුත් පේන්නේ නැහැ නේ. ඒකනේ මේ මං වලලා තියෙන්නේ. දැන් ඒවන සමහර කට්ටියට පේන කියනනේ දේවගණ කියනවා. නෑ මෙහෙමයි දැන්. පෙරේතයන්ට පේන දිව්‍ය ලෝකෙ පේන්නේ නැහැ. නෑ. කිසිදෙත් නෑ දිව්‍ය ලෝකෙ මේ කිසිදයක් පේන්නේ නැහැ. පිරේත ලෝකයට පේන්නේ තමන්ගේ පිරේත ලෝකේ ඊළඟට යා කර්මානුරූප නිරේට යනවා නම් නිරේට යන්නේ ඊළඟට කියන එක පේනවා. මනුෂ්‍යයන්ට පේන්නේ සමහර මනුෂ්‍යයන්ට ඒ ඉඳලා හිටලා පේනේම නැති තියෙන්නේ. පොදු වශයෙන් ගත්තොත් මනුෂ්‍යයන්ට පේන්නේ නැහැ. කවුරුත් දන්නේ නැහැ. දන්නේ නැහනේ. ඒක නිසානේ මිනිස්සු කියන්නේ දැන් ඉතින් කමන්නේ අපි ඕනි දෙයක් කළා මරුණාට පස්සේ අපි ඉන්නවද දන්නේ නැද්ද දන්නේ නැහැ. උපදිනවද දන්නේ නැද්ද දන්නේ නැහැ කිකේ කියනවනේ. දැන් මේ ලෝකේ ආද ලංකාවට වෙලා තියෙන එකනේ. ඒකනේ වෙලා තියෙන්නේ. ඒක නිසානේ මේ ජීවත් වෙලා ඉන්න කාලය තුලනේ මේ ප්‍රසිද්ධ වෙන්න කරනවා එක එක විකාර. ඊළඟට සමාජ තත්ත්වයේ ගන්න කියලා කරනවා එක එක විකාර. ඉතින් එක එක දේවල් කරනවා මේ ජීවිතේ පවත්තන්න. නමුත් හිතන්නේ නැන්නේ මරණින් මස්සේ මොනවාවිද කියලා නේ. ඉතින් ඒ නිසා මේ මං හිතන මේ වැඩි දෙනා නැන්නේ මං හිතන්නේ පෙරේත ලෝකෙට. වැඩි දෙනා පෙරේත ලෝකේ කියන්නේ ඛණ්ඩ නැති ලෝකයකට තමයි යන්නේ. ඒක කල්ප ගන්නු තින්න ඕනේ. සමහර කාලයක එක දවසක් අපේ දවස් 100ක් මෙහෙක කාලයක් වෙනවා. අල්ප ගාන සමහර පෙරේතයන්ට ඉතින් මං කිව්වේ අර සීකේ බුදුරජාන් වහන්සේගේ කාලේ ගත කරපු පෙරේතයෝ මේ බිම්බිසාර රජුරෝ දාන දෙනකම්ම අය මිදෙන්න බැරුණානේ. ඉතින් බිම්බිසාර රජුරෝ දාන දීලා මිදෙව්වා. අපි කොහොමද යන්නේ? අපේ ඥාති කොච්චර ඉනවද කියලා සංසාරේ නේ. අපි මොකද ඒක අවස්ථාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉදිරියේ පෙරේතියක් ආවා.
ඇවිල්ලා ස්වාමීනි මං ඔබ වහන්සේගේ අම්මා වෙලා හිටියා මීට ආත්ම පහකට කලින් කිව්වා එතන මේ පෙරේති අනේ ස්වාමීනි මට එදා ඉඳලා තාම පෙරේත ආත්මේ උපන්න දවස් ඉඳලා කන්නත් නැහැ බොන්නත් නැහැ ඉන්න අඳින්නත් නැහැ මං අන්තිම දුකසේ වාසය කරන්න කිව්වා ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ කාරණේ මේ කොසල් රජුන්ට කියලා ඊර්වස රජතුමා දුන්න සිවුරු පිරිකර ඒව අරගෙන ගිහිල්ලා සංඝයාට පූජා කළා පින්ඩපාති පූජා කළා ඒ මෑණියන්ට පින් දුන්නාම මේ තමයි මේ පෙරේති දිවි සැප උදා කරගත්තේ එතකොට අපිට පේනවා එකක් හැබැයි තව එකක් පේනවා සිද්ධින්නේ පෙරේත ආත්මේ උපන්නේ එක්කනාට කණ්ඩ බොණ්ඩ එතකොට ගොට්ට දීලා නෙමෙයි කරලා තියෙන්නේ ගොට්ට දුන්නට කණ්ඩ පුළුවන් කියලා හිතන්න අමාරුයි නේ ඔව් මොකද ගොට්ට අඩු වෙලා නැහැනේ ඒකද මෙන් දැන් ගොට්ටින් කන්නේ කොහොමද ගන්නවත් දන්නේ ඒ සූඳ ගන්නවා නම් ඒකලු භූතයෝ පෙරේතයට නම් පිනම ඕනේ ඒක වෙනස භූතයගේ පෙරේත මොකද දැන් භූතය කියලා කියන්නේ දැන් පෙරේත ආත්මරට ටිකක් මං හිතන්නේ ටිකක් පොඩ්ඩක් වගේ ඉහළ වගේ එතකොට භූතය ආග්‍රහණය කරනවා වෙන්න ඕන නමුත් මේ පෙරේතයගේ සිද්ධියත් අපිට පැහැදිලිව පේනවා ඒ පෙරේතයට පින් දෙන්න ඕනේ මොකද එක තැනක තව සිද්ධියක් තියෙනවා ඔය මේ කච්චාන මහරහතන් වහන්සේ මේ පැත්තක වැඩින්න අවනන්තර කිට්ටු සිද්ධියේ වෙච්ච එක ඒ වස්ත්‍ර නැහැ කියලා වස්ත්‍ර ඉල්ලනවා ඉතින් මේ රජ කෙනෙක් වස්ත්‍ර අටක් දෙන්න හදනවා අනේ මට දෙන්න එපා කියනවා මට මේක අඳින්න බෑ කියන වස්ත්‍ර එතකොට මට වස්ත්‍ර අඳින්න නම් මේ වස්ත්‍ර සංඝයාට පූජා කරලා මට පින දෙන්න කියනවා දැන් හරි මෙහෙම වුණොත් දැන් මහත්තයා දැන් අපි කියමු පේතයට කණ්ඩක් නැහැ වොන්නත් නැහැ අඳුනුත් නැහැ දැන් අපි කන්න බොන්න පුළුවන් කියලා හිතාගෙන කැම්බිම් තියනවා කියමු ඔව් සන්න දැන් අඳුන්නේ නැහැ දැන් කොහොමද අඳුන් දෙන්නේ තව අඳුන් දෙන්න බෑනේ එහෙනම් අනිවාර්යයෙන්ම ඇඳුම සංඝයාට පූජා කරලා නේක අනුමෝදන් කරන්න තියෙන්නේ. එතන පින් අරගෙන. එතකොට අපිට පැහැදිලිව පේනවානේ. මේ පෙරේත ගොටු වලින් එන්නේ මං හිතන්නේ ඒක නෙමෙයි. පෙරේත ගොටු සිස්ටම් එකේදී වෙන්නේ. එහෙනම් මැඩික් චෙක් කරන අහින්නේ. නෑ මතුරුනවානේ. ඔව්. මතුරුනකට විවිධ තරාතිරමේ භූතයෝ පෙරේතයෝ නොයෙක් ආකාරي අමනුෂ්‍යයෝ ඉන්න මේ 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 යැපෙන. ඒගොල්ලන්ට කැප කරනවානේ ඒක. ඔව්. කැප කරාට පස්සේ ඒක ගිහිල්ලා උරා ගන්නවා. ඒක උරා ගන්නේ මනුස්ස ලෝකෙත් යන දේ. ඔව් නීච භූත කොටස් තමයි කරන්නේ. එහෙම එකක් මං හිතන්නේ ඔය තියෙන්නේ. ස්වාමීන් වහන්සේ අපේ පින්තූරේ තියෙන මේ ඒ ළමෙක් ඉන්න හිටගෙන ඒ ගෙදර කාටත් ඉන්න බැයිලු භූත පෙරේත හොල්මන් තියනා කියලා. ඒ ගෙදර හොඳට පිටිපස්ස පේන පෙරේතෙක් ඉන්න බලන්නේ ළමෙන් මරණ ඊට පස්සේ. ඒගොල්ලන් අරක්කු බීලා ගිහින් දඟල්ලා. ඒ පින්තූරත් අපි ළඟ තියෙනවා මේ මෙතන මේ පින්තූරයක් තියෙනවා ඒක මම ගත්තා ඒකත්. ඔව්. තව ගත්තා මිනිස්සු මට තේරෙන්නේ නැති ඒක තමයි දැන් මේ තුන් මාසේ කවරේ මරණයට පස්සේ අපි බණ විතරයි කියන්නේ. අවුරුදු කියන මෙන්න මේ පින්තූරේ තියෙන අර පින්තූරේ තියෙන ළඟ පිටිපස්සේ දෙකිනු. ඔව්. ඒක ලංකල්ලත් පින්තූරයක් තියෙනවා ඒ තියෙන්නේ ස්වාමී. ආරබියේ ජනෙලිය පැත්තේ තින්නේ. ඔව්. ආහා. ඔකේ තියෙනවා. මේ එළමෙන් මරුණා. මේ ළමයා මරුණාලු. ආ. එළමෙ ගන්න නැති නම් බිලි ගන්න නැති. බිලි ගන්න නැති. එතන නටුවා මෙව කෙරුවට. හරි මේ මට ඔයගේ එක සිද්ධියක් තව කෙනෙක් කිව්වා. ඔව් සාමිස්. ඒගොල්ලන්ගේ මල්ලි මැරෙන්න ඉස්සර වෙලා ඔව් සා. තාප්පි උඩට ඇවිල්ලා තියෙනවා අමනුස්සෙක්. ඒ මල්ලිට පේනවා අමනුස්සයා මේ කොස් කොලයක් විතර උස. ආ හා හා. තාප්පි උඩ ඇවිල්ලා කිව්වලු උඹට තව දවස් හතක් ඉන්න පුළුවන් කියලා. ඉතින් ගෙදරට ගිහිල්ලා කියලා තියෙනවා මේ මම දැක්කා කොස් කොලයක් විතර උස මේ අමනුස්සෙක් දවස් හතක් ඉන්න පුළුවන් කියලා කිව්වේ. ගෙදර ඔක්කොම විහිළු කළා එයාට පිස්සු මොකද්ද මේ විහිළු කතා කියන්නේ කියලා. දවස් හතෙන් මැරුණා. ඊට පස්සේ යාගේ නංගිට ආයෙත් ඒක පේනවා. ආයි කොස් කොලේ තරන් එක්කගෙන ඇවිල්ලා කියනවා ආයෙත් දවස් හතක් ඉන්න පුළුවන් කියලා. ඒවට මම හිතන්නේ දැන් ඔය අපි හිතන්නේ මේ මිනිස්සු මේ මේ භූත ලෝකින්නේ අපිට වගේම අංගපසංග තියෙනවා කියලා. එහෙම නෑ සමහර අය මගේ ඔය විස්තර කියන අය අනුන්ට අපිට පේන්නේ නෑ. විස්තර කියන පේන්නේ තහඩු කෑලි වගේ, තහඩු වලින් හදපු යකඩ කෑලි වගේ, ඉරටු වගේ. මෙහෙම තමයි මේ ගොඩක් පිරිතු ඉන්නේ. නූල් වගේ. ඒතකොට මේගොල්ලෝ එක එක ක්‍රමයට මිනිස්සුන්ට මම හිතන්නේ ඒගොල්ලන්ගේ පෙන්ණු කරනවා එක එක විදිහට. ඉතින් ඒ නිසා මේක හරි අවාසනාවන්ත ලෝකයක්. ඉතින් අපි අසතුටු වෙන්න ඕනේ මහත්තයා. හ්ම් හ්ම් හ්ම්. මේ වගේ ලෝකයකට අපි යන්න දැන් අපි මේ දැන් මේ මාතෘකාව අපි කතා කරන්නේ මේ මේ പ്രേත ලෝකෙ ඉපදින්නේ සතුන් මරපු අය. ආ. බොරු කියපු අය. හ්ම්.
වෛර කරපු අය, පලිගත්තු අය, ඊළඟට සිල්ලතුන්ට ගුණවතුන්ට නිඳා කරපු අය. ආර්යපාදකලොත් නම් ඉතින් නිරේ ගිහිලා තමයි ඉන්නේ. ඉන්නේ. මං හිතන්නේ එහෙම තමයි ගොඩක් අය නිරේ ගිහිලා තිනව ඇති. ඊළඟට මේ ලෝකෙට. ඔව් මේ 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 ලෝක පෙරේත ලෝකෙට. ආහ්. දැන් සමහරු නිරේ ගිහිල්ලා නිරේ විදුවලා විදුවලා එනවා ඊතුරේක විඳින්න පෙරේත ලෝකෙට. සමහරු පොඩ්ඩක් පොඩ්ඩක් පින තිබ්බොත් පෙරේත ලෝකෙට ඇවිල්ලා ඉඳලා නිරේ යනවා. එහෙමයි ඔය තියෙන්නේ ඒක වෙන්නේ. ස්වාමිනාසේ දැන් අපිට දුරකට නැමතු පුත් තියෙනවා. ඉස්සෙල්ලා මේ දැන් ඔය මං කියන්නේ කීයක තමයි මාසුදුනේ බණ කියනවා. අවුරුද්දේ පිරිත් කියනවා. නමුත් ඒ පිරිත් තමයි ගෙදරින් පිරිත් වලින් එවනවල පෙරේතෝ බූටිය. දැන් බණ කිව්වොත් අර කෙනාට පින් හම්මුදන් වෙන්නේ නැද්ද? නෑ ඒක අපිට මම හිතන්නේ මෙහෙම එකක් ඕකේ. බණ කියන්නේ ඇත්ත වශයෙන්ම මැරිච්ච කෙනාට නෙමෙයි. බණ කියන්නේ ගෙදර ඉන්න පණ පිටින් ඉන්න අයට. දැන් හිතන් ඉන්නේ බණ කියන්නේ මැරිච්ච කෙනාට කියලා. ඔව්. එයාට පින් නමනවා. මැරිච්ච කෙනාට බණ කියනවා. බණ තුල බණම තියෙන්නේ පැහැෙනම්. අනිතික මේ මං හිතන්නේ මේ පණ පිටින් ඉඳිද්දී අහපු නැති බණ මැරුණට පස්සේ ආයි කියලා. ඉතින් ඒ නිසා ඒ බණ කියන්නේ මේ ජීවත් වෙලා ඉන්න අයට මේකේ මෙයා මැරුණ දැන් මාස 3ක් ගියා. මෙහෙම තමයි ජීවිතයේ ස්වභාවය. ඒ නිසා මේ පින් කරගන්න කියන කාරණාව කියන්නේ බණ කියන්නේ. ඊට පස්සේ දානෙ පූජා කරනවා සංඝයා උදෙසා. සංඝයා උදෙසා දානෙ පූජා කළා අර මැරිච්ච එකනට පින් දෙනවා. ඉතින් අවුරුද්දක් වුණාම අරග කරන්නේ ඉතින් ගෙදරටත් ආශිර්වාද පිණිස එහෙම කරන්නේ. ඒ වුණාට දැන් අර ගොඩක් අය අර මේ පිරිත් කීමේදී එක එක දෘෂ්ටි හදාගෙන තියෙනවා. ගෙදර පිරිත් කියන්න හොඳ නෑ. මම භූතය විශ්ෂෙනවා. කරිමේ සූත්‍රය කියන්න හොඳ නෑ. ඒක අහලා පිරිත්ව ගෙට රින්ගනවා. රතන සූත්‍රය කියන්න හොඳ නෑ. මේ ඔක්කොම බොරු. බොරු. ඔක්කොම නින්දා බුදු ගුණනේ බුද්ධ දේශනාවට කරන අපහාස. ඉතින් ඒ නිසා මේ මේ ඒකේ එහෙම එකක් නෙමෙයි තියෙන එකේ ආශිර්වාදයක් තියෙන්නේ. අනික පිරිති ආශිර්වාදේ තියෙන්නේ ඝනපීඨිය මත නෙමෙයි. සත්‍යය මත. ඒකේ තියෙන සත්‍යයනේ. අපි පිරිත් හැම පිරිතක්ම ඉවර කරන්නේ මේකේ ඝනපීඨිය මේ අනුහසින් සුවපත් වේවා කියලා නෙමෙයිනේ. ඒ තේන සත්‍ය වජ්ජේන සොත්‍තිතේ හෝති සබ්බද. මේ සත්‍ය වචනයෙන් ඔබ සුවපත් වේවා. මේ සත්‍ය වචනයෙන් ඔබ නිදුක් නිරෝගී වේවා කියලා මේ සත්‍යයටනේ සත්‍යක්‍රියාවක් තියෙන්නේ ඒකේ. ඒකට මේ ඝනත්වික කිසිම සම්බන්ධයක් නැහැ. හරි ආර්ය අභූත සෝදනාවක් බුදුරජාන් වහන්සේගේ ධර්මයට තියෙන්නේ. විකෘති කළා. විකෘති කළා ඒක. අපේ මේ දුරකථනයක් තියෙනවා. තාම තියෙනවද දන්නේ නැහැ. ආ ඉන්නවලු. ඔකේ. කතා කරන්න මහත්තයා. කවුද? තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. නම කියන්න. කවුද? හෙලෝ. ඔව් නම කියන්න පුළුවන්ද? මේ ශාන්ති බදුල්ලි. ආ කියන්න. බදුල්ලෙන් ශාන්ති. ඔව් ටිකක් හයියෙන් කියන්න. ස්වාමීන් වහන්සේ දැන් සති තුනකට කලින් පත්තරයක තිබුණා මේ වෛද්‍යවරේ එයාගේ මේ අනියම් සම්බන්ධයක් මත මේ එනස් නෝන කෙනෙක් කියගෙන යන්න මේ නර්ස් කෙනෙක් එක යාළු වෙලා ඉඳලා එයාව මරනවා ඝාතනය කරනවා ඝාතනය කරලා එතකොට මේ ඒ වෛද්‍යවරයා කාලයක් ගිහිලා මේ මැරුණට පස්සේ ඊළඟ භවයේ මොකද ඒක පැහැදිලි නෑ විස්තරය ඒක බාට කියන්න ඕන කෙනෙක් වෙලා ඒක කාලයක් නෑ ඔබලා මේ උපත්ති ලැබලා ඒ අම්මට අර මැරුණ මේ නර්ස් නෝනා දරුවා වෙලා උපදිනවා. ඔව්. එහෙම වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ කාලයේ මේ දිග පරාසයක් නේ. ඒ අන්තර්භවය. නෑ අන්තර්භවයක් නෑ. අන්තර්භවයක් තියෙනවද කියලා ඒ නෝනා අහන්නේ. ඔව් අන්තර්භවයක් තියෙනවා. අන්තර්භවයක් නෑ. අපේ බුද්ධ ධර්මේ නෑ නේ. නෑ නෑ ඒක සත්‍ය වශයෙන්ම නෑ. නෑ. ඒ කියන්නේ කුඩල වගේ ටක් ගාලා හිටන්ට මරණයකට මේ චුත වෙනකට ඊළඟට උපත්ති සිද්ධ වෙනවා. ඒ අන්තර්භව කතාව ඒක මේ සත්‍යක් නෙමෙයි. ඒක මේ සංකල්පයක්. ඒක මේ මායාන මේ මතයක්. ඒක සත්‍යක් කියලා හිතන්න බෑ. ඒකෙන් දැන් උපත්තියක් වෙලා යා කැමති නැත්නම් එතන ආපහු මේ නෑ මෙහෙම එහෙම Tamanට උමනා විදිහට මේකේ මේ පර්සනල් choice එකක් නෑ.
මේක කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිසාමි කල්යන්නං අපාපකං ගත දැන් එහෙම පුළුවන් වුණා නම් තමන්ට හරි තමන් වුණ මව කුසකට යනවා මේක මේක චෙක් අප් එකක් බලන ඔයා ආ මේක බෑ ආයෙ ග්‍රින්ගල ගිහිල්ලා වෙන එකකට යනවා එහෙම බෑ කරන්න හැබැයි මෙහෙම තියෙනවා දැන් යාට කර්මානුරූප දැන් අපි ගත්තොත් මෙහෙම දැන් සමහර කෙනෙක් තමන්ගේ දැනුම පාවිච්චි කරලා අබෝෂන් කරන්න පටන් ගන්නවා කියන්නේ දැන් උන් යා 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 කියනවා තව කෙනෙක් තව කෙනෙකුට අපි කියමු ඉලීගලි බබෙක් හම්බෙන්න ඇවිල්ලා ඉන්නවා එතකොට මෙයාට කියනවා දැන් මේක නැති කරන්න ඔයා මීමේ කළා නැති කරන්න කියලා කියනවා කියමු එක්කෝ යා කියනවා හා මං කරන්නම් කියලා නැති කරනවා කියමු එතකොට දැන් ඒක යා රැස් කරපු කර්මයක් කර්ම දැන් බබා මව කුසට ආවා ඒ කර්මානුරූපේ න්යාවේ එතකොට මෙයා කර්මයකින් ඒක නැති කළා එතකොට මව කුසට එන්න මිනිස් ලෝකෙට එන තිබිච්ච අවස්ථාව අහිම කළානේ දැන් මෙයා මව කුසට එන්න හදනකොට දැන් යා හැමදාම ඉන්නේ නෑ නියත් මැරිලා යනවනේ ඔව් මැරිලා ගිහලා ආයි කර්මානුරූප ආයි මව කුසට යන්න හදනකොට සමහරට අරියා මව කුස තාමත් මව කුස කර නොයා භූතාත්මයකට යන්න යන්න පුළුවන් ඒකට ඒ භූතාත්මෙට ගිහලා එයා වෛර බඳගන්න පුළුවන් මේ මානුෂයා කරේ මෙයා තමයි මට මනුස්ස ලෝකේ මේ ඉන්න දුන්න නැති මෙයා තමයි මැරිවි කියලා ඒතර එයා මනුස්ස ලෝකෙට ගිහිල්ලා මව කුසට උපදුනත් අර භූතයා රිංගල කලලි මරනවා මෞකසයට රිංගලා අර භූතයා ඒ කල්ලි මරනවා. ඔව්. එතකොට ඒකට විසඳුමක් නැහැ. ඒ කියන්නේ ඒක පිරිත් කියලා මේ බාර වෙලා බේරන්න බෑ. ඇයි? තමන් විසින් හදාපු කර්මී තමන් විඳවන්න විඳින්න ඕනේ. ඔව්. මොකද සමහර අම්මලගේ බඩට බබා එනවා. සුමානයි. හොදට හොදට ඉන්නවා. නිකම් මේ ඒ කියන්නේ උපක්‍රමයකින් තොරම බබා මේ ගබ්සා වෙලා යනවා. සමහරට ඒක කරන්න භූතියෙක්. මොකද මේ භූතයාට තියෙනවා කර්මානුරූප අයිතියක් ඒක කරන්න. ඉනිසයට වෙච්චින්ද. ඔව් නමුත් මේ භූතයාට ඊට පස්සේ ඒ පව අයිති වෙනවා. ඒකෙදින් සර්කල් එක වාගේ යනවා. මේක බේරුමක් නෑ. මේකේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන තුරු මිනිසයාට වෙන කිසිම විකල්පයක් නෑ. දැන් කියන්නේ අන්ති අපේ මේ මේ ඉගටන් බැප්සින් කියන ඕලන්ද කාර්ය ලියපු පොත මේක ලස්සනයි. අපිට ඉපදෙන තියෙනවා කෞසුසාදී වල ඒ ඩිවල් ලෝකුණත් අපි කාලිවරචම එන්න ඕනේ මනුෂ්‍ය ලෝකෙට අපායගෙන. ඔව්. ඉතින් එතන තියෙනවා මේ අපේ පොතේ තියෙන බුද්ධ විද්‍යාවල දැර 8 මහ නිරායස්. ඔව්. ඒ නිරයල 8ක් තියෙනවා. ඔව්. සංජීව කාල සූත්‍රයන් ගත කියලා. සමහරක් ඒවා ඒගොල්ලන් බීම් බෝන් ඉන් ද හෙල් කෝල් සංජීවකේ. අපි කැලිය වල කපනවලු. ආපහු නැගිටිනවා. ආපහු කපනවා. දැන් කොන්ස්ලික් බීම් කට් ඉන්ටු පීසස් ඕවර් ඇන්ඩ් ඕවර් බට් දේ කම් බෑක් ටු ලයිෆ් ඇන්ඩ් ඩයි. ඔව්. ඉත සමහරක් ඒවා තියෙනවලු region of territories kenike thiyenala e golan inhabitant feel flames of fire smoke entering the body through nine apertures open such a ears nostrils ekeni gindara yanawala eka nas kata hama tanima gihin yanawala e wage dan e wage ekak thiyena me swaminwanse mama me e dawasala peeda sat mahatthayana meka me tellwala haarana kota russiyave eka paata e okkoma mewala vibration unalu etana ginnak gattala 2005 ඔකියට මේ පින්තූර පෙන්නනවා පින්තූර පෙන්නනවා ඔව් පෙන්ලා එතනින් මෙව්ව වෙලා මේ මේ තව එකක් ඒගොල්ලන් සද්ද ඒගොල්ලෝ කෑ ගහනවා විලාපන මිනිස්සු කෑ ගහනවා විලාපයක් විලාප දෙනවල මේගොල්ලන් බය වුණා ඇත්තටම බය වුණා මේ ගෑනු කෑ ගහනවා මේව කරන ඉතින් මේව මං හිතන්නේ මේ ගින්දර වෙලා ඒ කපන ඒ නෑ ඒක නෑ ඒ ගින්දරේ තමයි උපදින්නේ ගින්දරේ තමයි උපදින්නේ ආයා ඉපදෙන්නේ ඒ ගින්දර උපදින්නේ ගින්දරේ ගින්දරේ උපදිලා තමයි ඒ ගින්දරියා විඳවන්නේ ඒකයි ඒකේ තියෙන්නේ. දැන් ඔය 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 අටමහනිර ඔය විස්තර තියෙනවනේ බුද්ධ දේශනවල සඳහන් වෙන ඒ කියන විස්තරේ. ඔව්. මෙන්න මේ සද්දෙත් එනවලු මේ පින්තූරෙත් එක්ක ඔය තියෙන්නේ. සද්ද එක්ක. සද්ද හැමයි. සද්ද ටිකක්. ඔව්. අන්තර්භය තියෙනවද නැද්ද ඒක නෙමෙයි අපිට මෙතන වැදගත් වෙන්නේ මේ අකුසල ක්‍රියාව කරන්න හොඳ නෑ මොකද ඒකේ විපාකත් මේ විදිහම අනතුරුදායක නිසා අපි මේකයි මේක ගන්න තියෙන පණිවිඩේ නේ ඔව්
දැන් මේ පණවිඩේ නගුණේ දැන් අපි ගත්ත දැන් අර සයිබීරියාවේ ප්‍රශ්නන්නේ දැන් රෂ්‍යන්ස්ලා මේක කළා කියලා ඒගොල්ලෝ මේ පණවිඩේ ඉන්නේ නැහනේ නෑ ඒගොල්ලෝ මේකට පුදුම සහගත වෙනවා මේ ඇතුලේ ජීවීන් ඉන්නව නේද කියලා මේගොල්ලෝ මේ ගැන වාර්තා කරනවා මේක ලෝකෙට දෙනවා නමුත් එතනින් මේ දන්නේ නැහැ ගැඹුරට දන්නේ නැහැ ඇයි එහෙම වෙන්නේ අපිට එහෙම වෙනවද කියලා කල්පනා කරන්නේ නැහනේ මේකේ හරි පුදුම එක ප්‍රේත කතාවක් තියෙනවා එක මේ එක මේ කාන්තාවක් පෙරේතියක් කියලා ඌරු කටක් තියෙන අසූචි කන කාන්තාවක්. ඉතින් රාතන් වහන්සේ ආනවා මේ මොකද කියලා. ඉතින් කියනවා අනේ මම මං පන්සල ගිටපු ප්‍රධාන දායක. දායක කෙනා. ඉතින් මොකද මේ වුනේ කියලා නහ. ආම්දුරුව මට මේ සිල්වත් භික්ෂුන් වහන්සේලා එලවන්න මෙහෙම කෙබන්නපම් මෙහෙම කරපම් මේ කරපම් කියලා කිව්වා මං ඒව කළා. ඒ සමහර විට ආම්දුරුවරුන්ගේ කීමට තවත් ආම්දුරුන්ට අපහාස කරන සමහර ගිහියෝ. ඔව් ඔව්. හාමුදුර කියන්නේ මෙහෙම කරම මේ ඒක කරනවනේ ගිහිල්ලා ඒ එහෙම ආයත වෙන දේ ගැන විස්තරი තියෙන්නේ ඊට පස්සේ කියනවා අනේ මම දැන් ඒ හාමුදුර ගිහිල්ලත් නේ එතකොට මේ ගිහිල්ලා උපදිනවා වැසිකිලි වලේ එතකොට අරයා ගිහිල්ලා උපදිනවා එයාගේ හාමුදුරේ කර උඩ මිනිස්සුන්ගේ අසූචි මේ පෙරේති කනවා ඒ පෙරේති කනේ වර අර මේ වලේ පෙරේතයලා උපන්න හාමුදුර කනවා මේක පෙරේත වස්තු දින කතන්දරේ එතකොට අපිට මේකෙන් පේනවා එහෙම බේරෙන්න බෑ මේ මහනුණා කියලා බේරෙන්න බෑ. ගිහුණා කියලා බේරෙන්න බෑ. මොකද හේතුව මේක ක්‍රියාවක්. ඒතර ක්‍රියාවෙන් තමයි මේක නිර්මාණය වෙන්නේ. බුද්ධ දේශනා තියෙනවනේ. මේ ක්‍රියා වෙන්නේ මේ වසලෙක් වෙන්නේ. ඔව්. ක්‍රියා වෙන්නේ බ්‍රාහ්මණෙක් වෙන්නේ. ඔව්. ක්‍රියාවෙන් තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. ක්‍රියාන් තමයි ද පොරෝණ වස්ත්‍රෙන් පුද්ගලෙක් ශ්‍රේෂ්ඨ වෙන්නේ නැහැ. පුද්ගලෙක් ශ්‍රේෂ්ඨ වෙන්නේම ක්‍රියාවෙන් විතරයි. ධන උගත්කමෙන් පුද්ගලෙක් ශ්‍රේෂ්ඨ වෙන්නේ නැහැ. ඊළඟට බලෙන් ශ්‍රේෂ්ඨ වෙන්නේ නැහැ. ධනෙන් ශ්‍රේෂ්ඨ වෙන්නෙත් නැහැ. ශ්‍රේෂ්ඨ වෙන්නේ සමාජ තත්ත්වෙන් නම්බුනාම නෙමෙයි. තමන් කරන ක්‍රියාවෙන්. එතකොට ක්‍රියාවෙන් නම් ශ්‍රේෂ්ඨ වෙන්නේ හීන වෙන්නේ ක්‍රියාවෙන්. දැන් ඔය പ്രേත ලෝකයේ ඉපදිච්ච අය, අපාය ඉපදිච්ච අය, නිරේ ඉපදිච්ච අය ඔක්කොම ක්‍රියාවෙන් වැරදිලා තියෙන්නේ. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක ගිජ්ජකූට පර්වතයේ උන්වහන්සේ වැඩ ඉඳිද්දී භික්ෂුන් වහන්සේලා දැකලා තිනවා මේ අහසින් යන പ്രേත කණ්ඩායමක් ශ්‍රමණ පිරිතියෝ මුළු ඇඟීම මේ වස්ත්‍ර ඔක්කොම සිවුරු පාත්‍ර ඔක්කොම ගිනි ජාලාවක් ගිනි ඇවිලි ඇවිලි කෑ එක ගහ මේගොල්ලෝ යනවා ඉතින් ආනකට මේ 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 විස්තරයේදී බුදුරජාන් වහන්සේ දේශනා කරන කාශ්‍යප සම්මා සම්බුදුරජාන් වහන්සේගේ කාලේ දුස්සීල ජීවිත ගෙවපු මේ මේ භික්ෂුන් වහන්සේලා මේ දැන් ඔය මේ පෙරේත ලෝකෙ ඉපදිලා මේ යනවා කියලා එතකොට අපිට පැහැදිලි මහත්තයා මේ ඔක්කොම සිද්ධ වෙන ක්‍රියාවකි එතකොට මේ ක්‍රියාව වැරදීමෙන් මේ ඔක්කොම සිද්ධ වෙන්නේ. ඒක නිසා මේ වෛර කරන්න එපා, ඊර්ෂ්‍යා කරන්න එපා, අනුන්ට නිඳා කරන්න එපා, අනුන්ගේ දියුණුව වළක්වන්න එපා, අනුන්ගේ දියුණුවට වළ කපන්න එපා. කියන්නේ මොකද? මේ වලවල් ඔක්කොම අනුන්ට කපන වලවල් ඔක්කොම අපේකට කවදා හරි Tamanට වැටෙන්න සිද්ධ වෙනවා. ඒ ශාන්වාස මේකෙන් බේරෙන්නේ කොහොමද? බේරෙන්න තියෙන්නේම කුසල ඉස්සලාම බුදුරේ ප්‍රධාන වශයෙන්ම එයා පින්පව් විශ්වාස කරන්න ඕනේ. ඒ කියන්නේ පව විශ්වාස කරන්නේ නැත්තම් එයාට ඒක කරන්න බෑ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම පවේ පවිතු විපාක තියෙනවා. පිනේ ශප විපාක තියෙනවා කියලා විශ්වාස කරන්නම ඕනේ. මේක බේරෙන්න නෑ. වෙන බේරෙන්න ක්‍රමයක් නෑ එයාට. මොකද දැන් පින්පව විශ්වාස කරනවා නම් මේව කරන්නේ නෑනේ. පින්ප දැන් එක තැනක තියෙනවා සිද්ධියක් දිවි ලෝක ගැන. ඒ එයා පින් කරයි පින් හැච්ච මොකද්ද කරලා තියෙන්නේ ස්වාමි විවාහච්ච කාන්තාවක්. මට මතකයි ලතාද කොයිද නම දිව්‍ය ලෝකේ මේ කාන්තාව ස්වාමීට හරි කීකුරි නැන්දම් මගින් මාමගින් මාම නැන්දම්මන් කියන්නේ බැන්දට පස්සේ එතකොට මේ නැන්ද ඒ කියන්නේ නැන්දම් මගින් මාමගින් හරියට නිින්දා අපහාස හිරිහැර එනවා හැබැයි මේ කාන්තාව ඒ කියන්නේ ලේලි නිින්දා කරන්නේ බයින්නේ හිරිහැර කරන්නේ විවසගෙන මෛත්‍රී වාසය කරනවා ප්‍රතිපලය මොකද්ද මරණින් මත්තේ දෙවියන් අතර උපදිනවා එතකොට අපිට පේනවා ඊර්ෂ්‍යා නොකිරීමෙන් හිංසා නොකිරීමෙන් මේ එකට එක නොකිරීමෙන් තමයි මේ ඔක්කොම යාට ලැබුණේ ඉතින් ඒ නිසා ඒක තමයි වටින්නේ එහෙනම් මේකෙන් බේරෙන්නේ තියෙන ඒ ක්‍රමයට අඟුලිමාල අඟුලිමාල මහත්මයා මෙහෙමනේ ඒකේ නියා අඟුලිමාල මේ අසංකේය කල්පගණන් පිරම්පුරන් ආපු කෙනානේ අඟුලිමාල මහරහතන් වහන්සේගේ පෙර විස්තරේ නැහැ ඒ කියන්නේ මොන කර්ම විපාකයකින්ද මේක උනේ කියන විස්තරේ නැහැ හැබැයි යම්කිසි මේ යම්කිසි පතාගෙන ආපු එකක් තියෙන්න ඕනේ
මොකද හේතුව යා ඉපදිච්ච දවසේම මේ ආයුධ ඔක්කොම දිලිසිලා ගියානේ කොසල් රජුරුවන්ගේ තිබිච්ච ආයුධ ගබඩ ආයුධ දිලිසුණා රජුරුවන්ගේ තිබිච්ච රාජකීය කඩුව දිලිසුණා ඊළඟට ඒ ඊළඟට ඒ නිමිති බලද්දි මියා හොරෙක් වෙනවා කියලා අනාගත නිමිති වලින් කිව්වනේ දැන් අපි ගත්තොත් එහෙම ඕක එතකොට මේ පටාචාරගෙන අපි කොහොමද කියන්නේ එහෙම වුණොත් නේද දැන් භාග්‍යතුන් වහන්සේගේ බුදුරජාන් වහන්සේගේ ශාසනේ විනේදර භික්ෂුණීන්ගෙන් අගතනතුරු වෙන්න පෙරම්පුරාගෙන ආපු කෙනා ඒ කියන්නේ විනේත ඔව් පෙරම්පුරාගෙන ආපු කෙනා මොන විනයක්ද දුවගෙන එන එකට බුදුරජාන් වහන්සේ ළඟට ඇගේ නූල් පොට්ටක් වන්නේ නැතුව ඇරෙන්නේ නැතුව එහෙම පීසියක් න්‍යාය ඉතින් එතකොට අපිට ඒ හොයාගන්න බැන්නේ කර්ම විපාකෙ මොකද්ද කියලා හැබැයි මේකේ එකක් පේනවා කර්ම විපාකයෙන් නම් කර්මයෙන් නම් හැංගෙන්න බෑ කර්මයෙන් හැංගෙන්න බෑ ඒ කර්මේ විපාක දෙනවාමයි බුදුරජාණන් වහන්සේ චේතනා කරලා තියෙනවා මහණෙනි මේ චේතනාව මුල් කරගෙන කරන්නා වූ කර්මේ විපාක නොදී අවසන් වෙන්නේ නැහැ කියලා මේ නිසායි අපි ඔය කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න මහන්සි ගන්න ගෞතම බුද්ධ ශාසනය පිළිපද ලබන්න මහන්සි ගන්න ඊළඟට ඊළඟට බුද්ධ දේශනාවල හොඳ ලස්සනට පෙන්නනෝ මේ දෙවියන් අතරට යන්න ගිහි අයට හරියට මේ දේශනාවල උනන්දු කරවලා තියෙනවා මොකද හේතුව මේ බුදුරජාණන් වහන්සේ කෙරේ තිස පහදවා ගැනීම බුදුරජාණන් වහන්සේ සරණ යාම ධර්මයේ සරණ යාම ශ්‍රාවක සංඝයා සරණ යාම ඒ වගේම ස්තූප වන්දනා කිරීම මල් පහන් පූජා කිරීම දානමාන දීම ඊළඟට ධර්මයට ගෞරව කිරීම මේ ආදී පින්කම් කරන්න කියලා තින්නේ මේ පිනෙන් තමයි යා සුගතියට යන්නේ දැන් දැන් මහත්ය මෙහෙමයි දැන් අපි ගත්තොත් අපි දැන් මනුස්ස ලෝකේ ඉන්නේ ඔව් දැන් මේ මනුස්ස ලෝකේ ඉන්න අපි යම්කිසි පිනක් කළා ඔව් දැන් එක්තරා අවස්ථාවක් සඳහන් වෙනවා මහාකාශ මහරහතන් වහන්සේට දානයක් දෙන්න ශක්දෙවිඳුයි ඒ සුජා කියන දෙවඟනයි මිනිස් ශරීරය අරගෙන මනුස්ස ලෝකෙට ආවා එතකොට ඒ ශක්දෙවිඳුයි සුජා දෙවඟනයි මනුස්ස ලෝකෙට මිනිස් ශරීරය අරන් ආවා දාන දෙන්න දැන් අපිට මිනිස්සු මිනිස් ශරීරයෙන් ඕල්රෙඩි තියෙනවා දැන් අපිට මනුස්ස විදිහේ මේ දැන් තියෙන්නේ ඔව් දැන් කොහොම අපි කරගන්නවා මේක අන්නේක දැන් දෙවිවරු විශ්වලාගෙන ඇවිල්ලා තියෙන මිනිස් ලෝකෙට දාන දෙන්න. ඔව්. දැන් අපිට විශ්වලාගෙන දෙයක් නැහැ නේ. දැන් අපි මිනිස්සු වෙලා ඉන්නේ. නමුත් දැන් වෙන්නේ මොකද්ද? මේ මිනිස්සු වෙලා ඉන්න යම් පිනකින්ද මේ පින වනස ගන්න එක තමයි වැඩිපුර කරන්නේ. ඔව්. මේ පින වේගෙන් වනස සිල්ලුතුන්ට අපහාස කරනවා. හ්ම්. නින්දා කරනවා. සත්පුරුෂයන්ට ගරහනවා. යහපත දකින්නේ නැහැ. යහපතට ගරහනවා. සමහර විට දන් දෙන්න හදන දෙන එක වළක්වනවා. ඊළඟට අනුන් දෙන එකට බනිනවා. ඉතින් මේ වගේ කරන එකට ඊළඟට ජාති වශයෙන් කුල වශයෙන් ගෝත්‍ර වශයෙන් බෙදිලා මේ කාට එක නින්දා අපහාස ගැලී කරගන්නවා. මේ ඔක්කොගෙම හානි වෙන්නේ තමන්ගේ පිනට. තමන්ගේ පිනට හානි වෙලා පින් නැති වුණාට පස්සේ එයාට ඉතින් යන්න තියෙන්නේ ඔය කියවපු තැන් වල තමයි එක්ක නිරේ එක්ක ප්‍රේත ලෝකේ එක්ක තිරිසන් අපායි දැන් දැන් අපිට ප්‍රේත ලෝකේ පේනවා කියම ඔහොම හරි විස්තරයක් මොන ෆොටෝස් වලින් ගන්නවා අපි ගත්තොත් දැන් ඕනේ තිරිසන් ලෝකේ අපිත් එක්කම ඉන්නේ ඒ ඉන්නේ මේ ලෝකේ දැන් ඕනේ තිරිසන් ඉන්නවනේ දැන් අපි දන්නවද කියන්නේ අපි කවුරු කවුරු ඉන්නවද කියලා අපි වටේ තිරිසන්ු වෙලා ඒ කෙනෙක් වල ලැදියාක් කියලා අපිට එන්නේ අපි දන්නේ නැහැ නේ කියන්නේ කාගේ කවුද කියලා නේ ඉතින් ඒ නිසා දැන් බුද්ධ දේශනාවක් තියෙනවා බැරි වෙලාවත් යා නිරේ හෝ තිරිසන් ලෝකේ හෝ වැටුනොත් ආයි මනුස්ස ලෝකෙට එනවා කියන එක ලේසි නෑ කියනවා. ඒ කියන්නේ සත්තුන් ද අමාරුද මනුස්ස ලෝකෙට එන්නේ? සත්තුන්ටත් අමාරුයි, පෙරේතයන්ටත් අමාරුයි, භූතයන්ටත් අමාරුයි. හැබැයි දේශනාවේ තියෙනවා එහෙම ආවට පස්සේ එයා වැඩි ආය කරන්න යන පුරුදු වෙච්ච දේ කියලා. එයා ඒකටම යනවා. ඒ කියන්නේ නිරේ ගිහිල්ලා උපදින්න තිරිසන් ලෝකෙ උපදින්න පුරුදු වෙච්ච යමක් ඇද්ද ඒක කියනවා ඒ ආපව කරන්නේ. ආපව කළා ආයෙත් එතනට යනවා. ඒ අපිට ඒක ලෝකස්සව හිතා ගන්න බෑ අපිට. ඒ කියන්නේ මේ සත්‍ය විෂය මේක සිද්ධ වෙන රටාව හිතා ගන්න බෑ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කම්ම විපාකෝ අචින්තියෝ කිව්වා. කම්ම විපාකෝ අචින්තියෝ කිව්වේ කර්මයේ විපාක දෙන විදිය අපිට හිතලා ඉවර කර ගන්න බෑ. කර්ම විපාක දෙන විදිය ඒ වගේම මේ අද්භූත ජනකයි. ඉතින් මේ නිසා තමයි අපි මේ කර්මයෙන් බේරෙන්න මේ අපි මේ යහපත් මාර්ගයේ දියුණු කරගත යුත්තේ. හැබැයි මේකේ මහත්තයා මේ බුදු දේශනා හරිය පැහැදිලිව විස්තර කරලා තියෙනවා මෙහෙම. කරුණ මේකෙන් බේරෙන්න කරුණ පහක් තියෙනවා ඇති කරගන්න සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා සද්ධා කිව්වේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි තමන්ගේ සිතේ තියෙන විශ්වාසය
උන්වහන්සේගේ අවබෝධය හරි මේක නිවැරදි මේක නේද එහෙම එකක් අපිට ආයි සංස්කරණය කරන්න දෙයක් නැහැ නෑ ඒක තමයි ශ්‍රද්ධාව ඒ ශ්‍රද්ධාව නැත්තම් කරන්නේ ඒක මේ ලෝකෙට ගලපනවා මේ නූතන සමාජයට ගලපනවා මොඩර්න් කරලා දානවා ඒක ඉතින් එහෙම කරන්නේ ශ්‍රද්ධාව තිබ්බනම් බුදුරජාණන් වහන්සේ වදාළ දේ වදාළ විදිහට මේක මෙහෙම කරනවා දැන් අපි ඔන්න අපි ගත්තොත් නමෝ බුද්ධාය කියන වචනේ ගමු මේ නමෝ බුද්ධාය කියන වචනේ කියන්නේ බුදුරජාන් වහන්සේට නමස්කාර වේවා දැන් මේක දැන් අපි දැන් දැන් මහණුණාවෙන් අපි ඉදිරිපත් කිරීම නිසා දැන් මිනිස් ස්වාමී මේක පාවිච්චි කළා පාවිච්චි කරන්න පටන් අරන් තියෙනවා නිතර නමෝ බුද්ධාය කියලා කියන්නේ ඒකට හැමතිස්සෙම බුද්ධානුස්සතියක් හැර වැඩෙනවානේ නමෝ බුද්ධාය කියලා මතක් කරාම එතකොට ඒක ශ්‍රද්ධාවේ කොටසක් ශ්‍රද්ධාව නැති එක්කෙනාට මේක දිරවන්න නැති වෙන්න පුළුවන් නමුත් ශ්‍රද්ධාව තියෙන එක්කෙනාට මේක ආයිති එකක් එතකොට ශ්‍රද්ධා සීල කියලා කියන්නේ සංවරය එයා වචනේ සංවර කරගෙන තියෙනවා ක්‍රියාව සංවර කරගෙන තියෙනවා ශ්‍රද්ධා සීල සුත කියලා කියන්නේ දහම් දැනුම නිට්ටමෙන් ටෙලිෆෝන් කෝල් එකක් තියෙනවාලු මහත්තයා කතා කරන්න නම කියලා නම බුද්ධාය නිට්ටමෙන් ඔය නම කියන්න නිට්ටමෙන් ඉන්ද්‍රාණි මට අහන්න තියෙන්නේ ගරුතර ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ අපට මතක් කළා මේ ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර ওই තත්ත්වයේ තිබුණාම තමයි අර ප්‍රේත කොටාසයට වැටෙන්නේ කියලා ජීවිත අවසානයේදී ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ දැන් මිනිස්සු පිනවීමෙන් යම් කිසි කොටසක් ඉන්න ජීවත් වෙනවා බණ දහම් වලින් ඈත් වෙනවා එවැනි අයට ලෝක සබා ධර්මය පිළිထන්නේ කොහොමද කියන එක තමයි දැනගන්න ඕනේ තව පහස කියලා අපායක් ගැන අහලා තියෙන ඒ සම්බන්ධව ස්වාමීන් වහන්සේගෙන් යමක් දැනගන්න කවුද කෙනෙක් ඈත් වෙනවලු එයාගේ තාපාරක් කියන්න පුළුවන් ද ඒක ගාතර ස්වාමීන් වහන්ස මට දැනගන්න ඕනකම තියෙන්නේ දැන් ස්වාමීන් වහන්ස ඉදිරිපත් කළා අපට දේශනා කළා ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය කියන ඒ තත්ත්වයන් වලින් ජීවිතය ගෙවන අය මියගියන් පසු මේ තත්ත්වයට පත් වෙනවා කියලා ගාතර ස්වාමීන් වහන්ස මට දැනගන්න ඕනේ දැන් සමහර කොටසක් ජීවත් වෙනවා මිනිසුන් පිනවීමෙන් ඒ වෘත්තියන් මම කියන්නේ ඉදිරිපත් වෙන්නේ නැහැ එවැනි අයට ඒ ලෝක සබා ධර්මය බලපාන්නේ කොහොමද එවැනි අය බන්ධන් වලින් ඈත් වුණාම මම අහන්නේ ස්වාමීන් වහන්ස කොහොමද තව දෙයක් දැනගන්න තියෙනවා පහස කියන අපායක් තියෙනවද ඒ කුමන අයද එවැනි තත්ත්වයන්ට පත් වෙන්නේ කියලා පහස කියලා හරි පහස කියලා අපායක් නෙමෙයි පහස කියලා නිරියක් ගැන සඳහන් වෙනවා තමන්ට පිනක් උදෙසා තමන්ට මනුස්ස ජීවිතේ ලැබුණා නමුත් එයා හිතනවා තව කෙනෙකුට තමන් සතුටක් ලබා දෙන්නේ තමන්ගේ ශාරීරිය යාට මේ තම සතුටක ලබා දෙන විදිහට යොදවන්න එයා ගත්තොත් ඒකෙන් එයාට පිනක් තියෙයිද කියලා හිතාගෙන එහෙම ඉන්නවා කියනවා. නමුත් එහෙම එකක් නෑ. දැන් දේශනාවේ එකක් අර මේ විමාන වස්තුවක හොඳ සිද්ධියක් තියෙනවා. හොඳ සීලවන්තව එක කාන්තාවක් ජීවත් වෙනවා. ජීවත් වෙනකොට මේ කාන්තාව කීප දෙනෙක් ජීවත් වෙනවා හොඳ සීලවන්තව. ජීවත් වෙන සල්ලාලේ කොටසක් මේකට ඔට්ටුවක් අල්ලනවා. මොකද්ද ඔට්ටුවක් අල්ලන්නේ සල්ලාලේ කියන මං ඔය එක කාන්තාවක් බලන්න මම මගේ වසඟයට ගන්නවා කියනවා. ඉතින් අනිත් සල්ලාලේ කියන බෑ කවනු 1000ක් කොට්ටි උඹට මේක කරන්න බෑ කියනවා. අර ගෑනුවෙක් කෙනෙක් කොහොම හරි මේ සල්ලාලේ වසඟයට ගන්නවා. අරගෙන ඊ ගෑනුවෙක් කෙනත් එක්ක ආයතාව විදිහට ජීවත් වෙනවා. ජීවත් වෙලා දැන් ඉතින් ඔට්ටුවෙන් දින්න. දැන් මෙයා දැන් පින් දහම් කරනවා හොඳට හිටපු කෙනෙක් මේ. මොකද වුනේ දැන් මේක මෙයාගේ ස්වාමියාට අහු වුණා. ස්වාමියා මෙයාට මෙයාගේ ගාන හැබැයිද උඹ මෙහෙම කළාද කියලා අහනවා. අහනකට මේ බිරිඳ කියනවා අනේ මම නම් කළේ නෑ මම කළා නම් මේ මං උපනපන් ආත්මවල මාව බල්ලෝ හපන්න ඕන කියනවා එතකොට මොකද වෙන්නේ දැන් මියා මැරිලා ගිහලා උපදින විමාන ප්‍රේතියක් වෙලා දවල් කාලේ වොන්න දිව්‍ය සප වගේ ලස්සනට ඉන්නවා රැවුණාම මියා වතුරකට බහිනවා පොකුණට බහින බාපක මං අර දඩයන් බල්ලෝ ඇවිල්ලා මියාව කීතු වෙන්න කාලා ඇට සැකිල්ල කරලා දානවා උදේට ආයේ ඇහැරිලා එනවා මේ මෙයාගේ විමානට. ඒ කර්ම විපාකේ සිද්ධ වෙච්ච හැටි. බුද්ධ දේශනාවේ පැහැදිලිව පෙන්නලා දෙනවා කවුරු තෘප්තිමත් කරන්න කළත් වැඩි මෙයාට කර්මාන රූපෝ යන්න තියෙන්නේ. කර්මාන රූපෝ යන්න තියෙනකොට කර්මාන රූපේ තමයි විඳින්න තියෙන්නේ. එතකොට උපනුපන් ආත්මවලදී එයාට කර්මාන රූප ගෙවන්න තියෙන්නේ. ඒ නිසා සමහර අවස්ථාවවලදී එහෙම ආයට වෙන්නේ මොකද්ද? තුන්වෙනි සිල්පදයට එහෙම හානි කරගත්තු අයගේ ජීවිතවල මේ පෞල් ජීවිතය අසාර්ථක වෙනවා උපනපං ආත්මවල
ස්වාමියාගෙන් බිරිඳට ආදරය ලැබෙන්නේ නැහැ, බිරිඳගෙන් ස්වාමියාට ආදරය ලැබෙන්නේ නැහැ. ආදරය කියන කයට හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ යා විවාහ වුණාට ආදරය හම්බ වෙන්නේ නැහැ. එයා අපි කියමු කර්මානුරූපය ස්වාමියා කියලා මේ වැරද්ද කරලා තින්, එයාට බිරිඳගෙන් ආදරය හම්බ වෙන්නේ නැහැ. එතකොට එයා විඳවනවා. ආදරය නැහැ. එයා බිරිඳ නැති හින්දා. නෑ නෑ. කර්මානුරූප තුන්වෙනි ශිල්පදයේ කඩාගත්තු අය මායි මනස ලෝකෙට එනවනේ. ඔව්. ආවට පස්සේ ඒගොල්ලෝ විවාහ වෙනවානේ, අවුරුදු ගණන් ඕන ආදරය කරලා විවාහ වෙනවා. වෙනට වැඩක් නෑ. ටික දවසක සතුරු වගේ ඉන්නේ. තරහකාරය වගේ එකට ජීවත් වෙන්නේ. ආදරේ විඳින්න හම්බ වෙන්නේ නැහැ ඒගොල්ලන්ට. මොකද හේතුව? මේ සසරේ දුස්සීලියම හේතුව. දැන් නමුත් දැන් ඔය අපේ මේ මාධ්‍යවලින් කියන හැටියට මේ හැමෝටම මේ ආදරේ කියන එක ලබන්න බෑ. ඒකේ වෙන්නේ ඒ නිසා. ඉතින් මේ කාරණේ මේ අකුසල විපාකේ හැම ලම්බෙන්නේ. ඉතින් සමහරට ප්‍රේත ලෝකෙ ගියාම නිරේ ගියාම විඳින්න සිද්ධ වෙනවා. එතුමිය ඇවි ඒක විපාක දෙන්නේ නැද්ද කියලා. විපාක දෙනවා. දෙනවා. ඒක තමයි නිරේ යන්නේ. චේතනාත්මක යමක් කරම ඒක විපාක දෙනවා. ඒක විපාක දෙන්නේ නැහැ කියලා හිතීම මිත්‍යා දෘෂ්ටියක්. ඔව්. ඒ මිත්‍යා දෘෂ්ටිය කුණා මේක විපාකේ බරපතල වැඩි. ඒකයි එහෙම තියෙන්නේ ඒකේ. ඒචෝ ස්වාමීන් වහන්සේ දැන් අපි අන්තිවර පෙන්වන්න යන මේ මහින්ද සෝමවතිය තියෙන දේවතායිලි එහෙම තියෙන ඒක වෙනසක් කොහොමද? මේ මේගොල්ලන්ට පෙරේතයන්ට තෙඩියන්නේ කොහොමද? ඒක තමයි මේ මේ දැන් අපි මේකෙදි දේවතා එලි කියලා මේ හැම එකටම දේවතා එලි කියාගෙන යන එක නම් විහිළුවක්. දැන් අපිට පේනවා මේකේ සෝමවතිය නේ. ඔව්. සෝමවතිය තමයි දැනට මේ එලි විහිදින්නේ. ඔව් දැන් මේ සෝමාවතී පේන එලි. ඔව් විශේෂයෙන්ම සෝමාවතී චෛත්‍රාදියාගේ මේ විශේෂ ලක්ෂණේ තියෙන්නේ. කිරි වෙහෙරක් තියෙනවා. කිරි වෙහෙරක් තියෙනවා. හැබැයි ඉස්සර සේරු ඇඟිල්ලක් තිබිලා තියෙනවා. ඔව් සිවංගලිසා මේ මේ ධාතුන් වහන්සේලා වඳින්න දෙන දේවතාවුන් වහන්සේලාගේ එලි. තමයි මේ මං හිතන්නේ ඒක තමයි තියෙන්නේ. ගොඩාක් දුරට අපිට පේනවා කාලිංග මාග මේවා ඔක්කොම ආක්‍රමණය කළා, මේ කඩද්දි විනාශ කරද්දි ඔය ඔක්කොම ආරක්ෂා කළේ මිනිස්සු නෙමෙයි. මේ ඔක්කොම ආරක්ෂා කළේ දෙවිවරු. අදටත් ඔය ඔක්කොම ගොඩාක් දුරට ඔය ආරක්ෂා කරන්න දෙවිවරු සෑහෙන දුරට මැදිහත් වෙලා ඉන්නවා. ඒ නිසා මේ ඔය මේ දැන් මේ ඔය විහිදෙන එක දැන් සෝමාවතියන් වගේ ගත්තොත් දැන් චෛත්‍යයකින් බුදුරෙස් විහිදෙන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් ඒ මේ 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 ධාතුන් වහන්සේලාගේ තියෙන බුද්ධ අනුභවය. දැන් දළදා වහන්සේගේ දැන් අපි නූර වන්දනා කරන දළදා වහන්සේගේ ඉතිහාසය තියෙන්නේ කලුගුරටේ රජුරෝ මේ දළදා වහන්සේ අරගෙන මේ අර කම්මලේ අර යකඩ තලන්නේ. ඔව්. මොකක්ද ඒකට කියන්නේ මේ යකඩ තලන යකඩ කියන්නේ කිනිහිරද මොකද්ද කියන්නේ? ඒ කිනිහිරේ දාලා තලලා තියෙනවා. තලුවාට පස්සේ ඒක එබිලා යටට. ඔව්. ඊට පස්සේ රජුරෝ බය වෙලා ඇයි මේ මේක ඇට කැබල්ලක් කියලානේ අපහාස කළේ. මේක යටට එබුණාම මේ යකඩේ හිල් මේ යකඩේ ගිලාගස්සම රජුරු මේකට වන්දනා කරලා ඊට පස්සේ මේ දළදා වහන්සේ ආශිරයට පැන නැගලා රැස් විහිදිලා තියෙනවා. ඉතින් මේ නිසා මේ රැස් විහිදීම කියන එක මේ බුදුරජාණන් වහන්සේ සීමා බෝධියෙන් රැස් විහිදිලා තියෙනවා. බුදුරජාණන් මේ වහන්සේගේ ධාතුන් වහන්සේලාගෙන් රැස් විහිදිලා තියෙනවා. බුදුරැස් විහිදෙනවා. ඒක සත්‍යයක්. මිනිසුන්ගෙත් විහිදෙන කට්ටක්. ඒක මේ විද්‍යාවට ගලපන්න කිව්වොත් තමයි අපි අමාරු වෙන්නේ. ඊළඟට ඊර්ෂ්‍යා සාගතවත් කියන නෙවෙයි නෑ කොයිද බොරුද මම මතකයි සෝමාවතී අපි පින්කම කරපු දවසල හරියට සෝමාවතී මහසෑයට අපහාස කළානේ මේ මේ ෆීස් පැවිද්දොත් ඒක කළා මේ මහසෑයට අපහාස කළා කොහෙද බුදුරැස් විහිදෙන්නේ කියලා බුදුරැස් විහිදෙනවා බුදුරජාන් වහන්සේගෙන් විහිදෙන්නේ නැත්නම් කාගෙන් විහිදෙන්නේ අර සමහර අවස්ථාවල අර සෝමාවතී එක චෛත්‍යක එක ෆොටෝ එකක් මම දැක්කා ඔව්සන් මේ පොඩි මේ පිරිසක් ඇවිල්ලා වන්දනා කරද්දී පොඩි ළමෙක් පස්සට පයින්නවා පයින්ට තාත්තා මේ ෆොටෝ එකක් ගන්නවා මේ ඒකේ තියෙන්නේ මේ පුංචි ඇත්පැටියෙක් අස්සපැටියෙක් මම මතක හරියට ඒ අයිනින් දුවන මේ ළමයා දැක්කා ඒක ඒ වගේම පින්තූරයට ඇවිල්ලා තියෙනවා ඒක ඉතින් ඒ වගේ ඒක තේරුම තමයි සමහර දෙවිවරු අපිට එතකොට පේනවා මේ දිවි ලෝකෙත් මේ තිරිසන් සත්තු වගේ එක එක මේ සත්තුන් ඉන්න බව පේනවා මොකද හේතුව දිවි ලෝකයේ අස්සයෝ අලි කුරුල්ලෝ ඒ වගේ සත්තු ඉන්න බව පේනවා ඒ වගේ මේකේ එක කර්මානුරූප පෙරත ලෝකෙත් ඇති ඒගොල්ලන්ට පෙරත ලෝකෙත් ඉන්නේ වගේ සත්තු. ඒක තැනක සඳහන් වෙනවා මේ පෙරත ලෝකේ මිනිස් කවුඩු වගේ ලොකු කොක්කු වගේ හොටවල් තියෙන සත්තු ඇවිල්ලා මේ පෙරේතයන් හොට හොට මේ කොට කොට පෙරේතයන්ගේ මස් කනවා කියලා. ඒතොර පෙරත ලෝකේ තිරිසන් සත්තු ඉන්නවා. මනුස්ස ලෝකෙත් ඉන්නවා තිරිසන් සත්තු. දිවි ලෝකෙත් තිරිසන් සත්තු ඉන්නවා.
मलमिनी दवन तेन पिंतूर एलिपिरी दास गान के देवरूतिनवा श्रद्धा वंदना हरी सातु दखल बल सतुनवा कुंडशाल चाहतेलीबुनाली महाशय लखूली दी पेहदी मे देवर ब्राह्मी वंदना दातुनाशन तीरंगूति नम बुद्धाय सत्य समय भूमितना मे वचन टीकि कल्पना सहित वेडकर नमो बुद्धाय 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 नमो